Namo buddhaya sadaham katikava. Namo buddhaya. Apa suprudu dham katikava to na Namo buddhaya vada sarana to api praveshala thiyenne. Me vada sarana kavurut man mekata purvikawak kimara avashya wanne. Mokada hetuwanne dan wenakota api dannowa ape lokuswannansage anudenuma saha e avabodayat ekka apata laba yati me කාලය පිනක් කර ගැනීමට ඇති කාලයක් හැටියට මට කියන්න පුළුවන් මේ වැඩසටහන දිවෙන කාලය තුළ මොකද මේ අපි තවදුරටත් ඒක ප්‍රායෝගිකව අපි ඒ අනුසාරයෙන් හැසිරෙනවා නම් ඊටත් එහාට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා ඒ ඇති කිරීම මම හිතන්නේ සියලු පින්වත් වෙන්න ඕනේ අපි ලක්ෂුවන් ආංශයටයි හේතුව මන්දයත් අපි දන්නවා මේ සරල බසින් මේ කටයුත්ත පාලි භාෂාවට කතා කරන ආකාරය තුලින් යම් යම් නොපැහැදිලිකම් තියෙනවා නම් ඒවා පැහැදිලි කරලා ඒට නියම අර්ථ වටහා ගැනීමට අපිට උකහා ගැනීම පිණිස අපේ ලකුසානාංශය විසින් මේ කරන දායදයක් හැටියට මට කියන්න පුළුවන්. මෙතනදී අපි දකිනවා ගිය වතාවෙත් ඊට පෙරත් අපි කතා කරා කොහොමද එක් එක් ආකාරයේ මේ භාවනා ක්‍රම වේදයන් සම්බන්ධයෙන් සිත පාලනය කර ගැනීමත් මේ සිත පාලනය කර ගන්න ආකාරයන් නොඑක් ආකාරයෙන් ඉරිව්‍යාත පාවත භාවනාව සතිපට්ඨාන ආශ්‍රයෙන් කොහොමද අපි ආනාපාන සතිය වඩන්නේ කෙසේදයක් ඉන්පසුව කොහොමද ධාතු මනසකාරය මෙවැනි ආකාරයන් විවිධ පැතිකඩවලින් තුලින් කොහොමද සමතයට ළඟා කොට විදර්ශනාට හරවන්නේත් විදර්ශනාව සහ සමතේ එක්වර කොහොමද ගොඩනගා ගන්නෙත් ඒ තමාට ආවේනික පුරුදු සහ තමා විසින් පෙර ආත්ම තුලින් යම් කිසි දෙයක් ලබාගෙන එනවා නම් ඒට තමා විසින් යම් කිසි විදිහකට ලැබියාවක් ඒ භාවනා ක්‍රමයට ඇතිවන ආකාරයන් සම්බන්ධව කතා කරා මේ කිරීමේදී අපට අවශ්‍ය වන දේ පටිච්චසමුපාදය ඇසුරින් විශාල වශයෙන්ම හැම ආකාරයක්ම එන්නේ පටිච්චසමුපාදයට සමකල යුතු යන වගත් අපි දැනගත්තා. ඉතින් මේ මෙවැනි දේවල් කතා කර ගැනීමෙන් අපට ඇති වෙලා තියෙන මේ ඥානීය සාවබෝධය ගත්තොත් අපි දකින්නවා දැන් රූපය ගැන අපි කතා කරා වේදනාව සංඥාව සංස්කාරයන් සම්බන්ධව විඥානය සම්බන්ධව මේ විඥානයේ තියෙන මාහාකාරීත්වය සම්බන්ධිනුත් අපි කතා කරා චුත වීමේදී මේ සියලු පහම එකතු වීමත් ගැන අපි කතා කරා මේ නැතුව මේ මානසික විතරනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට මේ නැතිවීම විඥානයත් ආශ්‍රයෙන් උත් අපි මීට පෙර වැඩසටහන් කීපයක කතා කරා මේ අනුසාරයෙන්ම අපිට තවත් මම හිතන්නේ මේට එකතු කළ යුතු දේවල් තියෙනවා ඉතින් එවැනි දෙයක් හැටියට අපිට අද කතා කරන්න පුළුවන් කොහොමද පටික්කුල මනස්කාරය යන්නේ කුමක්ද කියන එක අපිට වටහා ගැනීමක් කර ගැනීමට හිතන ලොකු සාවින්නාංශයේ අපිට අනුශාසනාවක් සහ මේ ප්‍රශ්න අපේ තියෙන ප්‍රශ්නයන් වලට විස්තර කර දීමක් උත්තර දීම තුළින් මම හිතන්නේ ඔක බොහොම පිං අත් වෙනවා අපේ සීල දෙනාටම. ඉතින් අද පටික්කුල මනස්කාරයෙන් සම්බන්ධව කතා කිරීමට තමයි මම අදහස් කරගෙන ඉසිටින්නේ. ඉතින් අවසරය ලකුසන්නාස වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලකුසන්නාස මේ සම්බන්ධයෙන් දැන් අපි දකිනවා දෙතිස් කුණපේ දකිනවා කේසාලෝම දන්තානකා තචෝ කියලා අපි කියනවා. ඉතින් මේ ආකාරයෙන් ගැනීමේදී විවිධ මතයන් තියෙනවා ලකුසන්නාස. දැන් සමහර වෙලාවට කියන එකක් තමයි මේ ධාතු මනසිකාර්ය සම්බන්ධයෙන් බලනකොට පටික්කුල භාවනාවේ මේකට ප්‍රියකමක් නැහැයි කියලා. ඔක හතර ආරක්ෂක භාවනාවක් හැටියට තිබ්බත් මෙතන මේකට පොඩ්ඩක් ටිකක් කැමැත්තක් දක්වන්නේ නැහැ කියන එක. අනිත් එක මේකෙන් යම්කිසි විදියට තමා තුළ ද්වේෂයක් හට ගන්න පුළුවන් කියලා. කළා එක පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන් අත්ත කියලා මිතාන යෝගයට. නැතහොත් මේක මේ මැදුම් පිළිවෙත කියන එක කොහොමද මෙතනින් ඇදලා ගන්න කියන එකට යම්කිසි විදියට අමාරුතාවයක් තියෙනවා කියලා තමා දිහා මේ විදියට බැලුවා. එපා වීමක් ද්වේෂයක් මේක තුලින් හට ගැනීමට පුළුවන්. ඉතින් නීවරණ පාලනය කිරීමට තපස්සු තත්වයක් එන්න පුළුවන් කියන එක සුවන් ලකුසන්නාස. අන්න ඒ සම්බන්ධ ලකුසන්නාසට යම්කිසි විස්තරයක් කරන්න පුළුවන් නම් ලකුසන්නාස අවසන්. නමෝ බුද්ධාය. නමෝතම තිරුවන් සරණයි. මහත්තයා මේ ඔය පටික්කුල මානසිකාර්ය කියන්නේ බුද්ධ ශාසනයක පමණක් අපිට කරන්න ලැබෙන විශේෂ ධර්ම මානසිකාර්යක් විශේෂ භාවනාවක්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන හැමෝටම පැවිදි වෙන්න මූලික අවස්ථාවේදී මේ සිවුරුපටියේ උපාධ්‍යයන් වහන්සේ ඒ පැවිදි අපේක්ෂක පින්වතාගේ බෙල්ලි ගැට ගහනවා. ගැට ගහද්දි කියවනවා ඒකට කියන තච පංචකය කියලා. ඒ කියන්නේ සම පහක් පස්වෙනි එකට ඇති කේසා ලෝම නකා දන්තා තචු. ඒකට තච පංචකය කියන්නේ. ඉතින් මේ කේස් ලොම් නිය දත් සම කියන මේක මේ
මෙනෙහි කරවනවා. ඒ කියන්නේ උච්චාරණය කරවනවා ඒ උපාධ්‍යයන් වහන්සේ විසින්. ඒ කියන්නේ ඒ කෙනා දන්නේ නැතුව නෙමෙයි. ඒක තමයි මේ මූලිකම දෙන මූල කර්මස්ථානය. මුලින්ම දෙන කමඨහන. එතකොට මේ තච පංචකය අරගත් භික්ෂුව ඊට පස්සේ දෙතිස් කුණුපේ දක්වා එක දිනු කරගෙන ගිහිල්ලා භාවනා කරද්දී ඒ බොහෝ දිනේ බුද්ධ කාලේ බොහෝ දිනක් මාර්ගපළවල තියෙන්නේ ওই අසුභ භාවනාව මුල් කරගෙන. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කායගත සූත්‍රයේ මේ දේශනා කරනවා කායගත සති සූත්‍ර දේශනාවේ මහණෙනි යම් කෙනෙක් මේ කායගත සති වැඩිවෙ නැත්තම් එයා මේ අමෘතේ වළඳලා නැහැ කියනවා. දැන් මේකට පිළිකුල කියලා කියන්නේ කායගත සති වඩනවා නම් එයා අමෘතේ වළඳනවා කියනවා. ඒ කියන්නේ විරාගයට හිත ඉක්මනට විරාගයට පත් වෙන අරමුණක් තමයි ඒ අසුභ ආරාමණය. ඒ මෙනෙහි කරන විලාසයෙන් වෙන එකක් ඒක. ඒක ධර්මය තුළ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ඔය අපි ගත්තොත් ඔය මොනවද කියන්නේ මල්ශාලාවල් වල එහෙම නැත්නම් වෙනත් ආයතන වල රෝහල් වල ද වෛද්‍යවරු ඉන්නවා. ඊළඟට වැඩ කරන සේවක ජනයා ඉන්නවා. ඒගොල්ලෝ ලෙඩ්ඩු දකිනවා. ලෙඩ්ඩුන්ගේ අතපය කපනවා, ඔපරේෂන් කරනවා, ඒවා දකිනවා. ඊළඟට මේ ඊළඟට දකිනවා ඒගොල්ලන්ගේ මේ නොඑක ආකාරي ශරීරවල ඊළඟට තියෙනවනේ අර පෝස්ට් මෝටම් කරනවා. අර ඒ වේදී සම්පූර්ණ මිනිහ කපනවා. කවුරු කලකිරෙන්නේ නැහැ. ඒව අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ රස්සාව හැටියට කරන දේවල්. දැන් සාමාන්‍යයෙන් මලමිනි කපන කෙනා දවසට සාමාන්‍යයෙන් මලමිනි 10ක් කපනවා. කලකිරෙන්නේ නැහැ. සමහවසර මේ දැන් වෛද්‍යවරු ඉන්න ඔක්කොම කපනවා. ඊට පස්සේ හවසට ලස්සනට නාලා කරලා හොඳට ලස්සනට ඇඳගෙන පාටිස් වලට එමු යනවා. එහෙම කලකිරින්නේ නැහැ. ජීවිතාවබෝධයක් කියලා එකක් ඇති වෙන්නේ නැහැ එහෙම. එහෙම ලේසියෙන් ඇති වෙනවා නම් මේක සාමාන්‍ය හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔය අසුභ භාවනාව බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ ඉඳලම තිබිච්ච භාවනාව. ඒ භාවනාව තුළ බොහෝ දෙනෙක් සසරෙන් එතෙර වෙලා තියෙනවා. දැන් ওই සතිපට්ඨාන සූත්‍රයේ උන්වහන්සේ ඉස්සලාම දේශනා කළේ ওই කුරු රට කම්මාස ධම්ම නියම් ගමේනේ. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ගේ රටාවයි මේ කාලේ රටාව අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ අටුවාවේ සඳහන් වෙනවා මේ කාලේ මිනිස්සු දැන් මේ කාලේ මිනිස්සු එකතු වුණාම කතා වෙන්නේ ඔය ආර ටීවී ෆිල්ම් එක බැලුවද ඔය ආර ෆිල්ම් එක බැලුවද ආර කියලා ආර නිලිය ලස්සනට ඇඳගෙන ඉන්න ඇටි බලන්න ආර නරුව ලස්සන බලන්න මේව නැද කතා වෙන්නේ ආර ගායකයා බලන්න ලස්සන ආර ක්‍රිකට් මෙහෙම කරනවා කියලා මේ වගේ තමයි කතා වෙන්නේ ඒක දේශපාලනඥයෝ ගැන. එහේ අටුවාව සඳහන් වෙනවා ඒ කාලේ මිනිස්සු නාන්න ගියාම මේ කාන්තාව එක එකන අහනවා කියන්නේ ඔයා වඩන්නේ මොකද්ද සමහර කෙනෙකුට මම අසභි වඩනවා සමහර කෙනෙකුට මම ධාතු මනසිකාරය වඩනවා සමහර කෙනෙකුට මම පංචපාදානස්කන්ධ භාවනා වඩනවා. එතකොට අනිත් සතුටිනුළු සාදු හරි දුර්ලභ වාසනාවක් බලන්න මේ කාලේ මිනිස්සු මිට අවුරුදු 2500කට කලින් මිනිස්සු කල්පනා කරපු වැටි. ඒකේ තියෙනවා ඒක නැට්ටුකාරියක් ගිරවෙකුට කතා කරන්න පුරුදු කළා. මේ ගිරව අරගෙන යද්දි ඒක මේ භික්ෂුණී ආරාමයකට ගිහිල්ලා ඒ ගිරව එහි තියලා යනවා. එතකොට භික්ෂුණීන්ලා ඒ ගිරවට බුද්ධ රක්කිත කියලා නම දාලා ඒ ගිරවට වෙන බුද්ධ රක්කිත ඔයා දැන් මෙහි ඉන්නෝ නම් මේ තපස්වීවරුන් එක්ක ඉන්න තියෙන්නේ ඔයාත් භාවනාව පුරුදු කරන්න. දැන් ගිරවට කතා කරන්න පුළුවන් උගන්නලා. කියන ඔයා මේ අට්ටි කියලා මේ අට්ටික සංඥා පුරුදු කරන්න කියනවා. ඉතින් ගිරව දවසක් මේ අවුව තියෙන තැනක කූඩුවෙන් එලිටරන් මේ තාප්පු උඩ තියලා තියෙද්දි වෙන කුරුල්ලෙක් ගිරව අරගෙන යන්න හදනවා. අර භික්ෂුණීල කෑකෝ ගහලා කොහොම හරි කර අර කුරුල්ල ගිරාපැටිය අතාරිනවා. ගිරාපැටිය ආය අරගෙන ඇවිල්ලා අහනවා ගිර මේ ගිරාපැටියව දැන් ඔයා උස්සගෙන යද්දි ආ මොකද හිතුවේ කියලා. මං අට්ටි කියලා හිතුවා කියනවා. ඉතින් ඒවා අටුවාවේ තියෙනවා මේ කතන්දර. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට අද කාලේ අපි කිව්වොත් එහෙම මේ අසුභ භාවනාව වඩන්න කියලා මේ වැඩිහිටියෝ මේකට විරුද්ධ වෙනවා. ඕව කරන්න පුළුවන් ද පවුල් ලවුල් වෙනවා එක පාට අසුවේ කතා කරොත් කියලා මට මතකයි මම අසුභානාවක දවසක් වැඩසටහනක කළා වැඩිහිටියෝ ඒ වැඩසටහනට ආපු වැඩිහිටියෝ විරුද්ධ වුණා මේක එපා කියලා. ඒතු පිරිහීම කියන්නේ ඒක. ඒ කියන්නේ යථාර්ථයට එන්න තියෙන අසතුට. ඉතින් ඒකත් එක්ක මිනිස්සු කැමති නෑ දැන් මිනිස්සයා පිරිහිනවා කියන්නේ ඒකයි මේ යථාර්ථයේ දකින විදිහට මිනිස්සයා හැදෙන්නේ නෑ. මනස හැදෙන්නේ නෑ. එතකොට එයා දුර්වල වෙනවා. නමුත් මේ මහානීය වටිනා භාවනාවක් තමයි අසුභාවනා කියන්නේ. ඉතින් ඒකට අර අපිට අකමැත්ත ඇතිලා තියෙන සුභ සංඥාවේ තියෙන දෝෂ නිසා. නමුත් අපි කැමති උනත් අකමැති උනත්
මේක තියෙන්නේ අසුබෝධයක්. එතකොට අසුබෝධයේ යථාර්ථය ටිකමන්ට ලංකරන්න මේ පටික්කුල මානසිකාරේ අතිශයින්ම උපකාරී වෙන එකක්. අපිට වෙලා තියෙන්නේ ඒ පටික්කුල මානසිකාර භාවනාව කිරීමට තරම් පිනක් නැහැ. ලකුසනන්සේ දැන් එතන තමයි එකතු කරන්න එකක් තමයි දැන් හුඟක් වෙලාවට කියනවා දැන් මේක සමාන කළ යුතුයි කියලා නාම රූප පැත්තට. ඒතර දුන මේ සත්‍යක ගැන කතා කරලා කියනවා ඊට පස්සේ මේ කතාව කියලා කියනවා මෙතන ඇවිල්ලා මේ අපේ බුදු පියන්න එක්ක මේ කතා කරයි කියලා මේහා සම්බන්ධව කොයි විදිහටද කියලා. එතකොට සත්‍යගේ අර ලක්ෂණයන් එච්චරම හොඳට තිබෙන්නේ නැහැ කියලා ලොකු බඩකුවේ ඇසුයි. දැන් මේක පාලනය කරන ලස්සන වීමක් එතනින් පටන් අරගෙන දහමක් දෙසුවයි කියන කතාවක් එතනදී සත්‍යකට මේ තේරුනේ මේ ඒ නාම රූප එකතු කරලා මේ කියපු හන්ද මේ ඊට පස්ව පසු කාලයකදී ලංකාවේදී කළුදිය පොකුණදී මෙහෙම ඇවිල්ලා නැවත වතාවක් මේ උප්පත්තියක් ලැබලා මේ භාවනාවම මෙහෙණේ කළා මේ මෙතනින් මාර්ගඵල අත් කරගත්තයි කියන ලොකුසන්. එතකොට මේක නාම රූප වලට එකතු කරගත්ත යුතුද කොහොමද? නෑ ඒක මෙහෙම තියෙන්නේ. මේ පටිකුල මානසිකාරී තියෙන්නේ. මම කිව්වේ ඒක දැන් බුදු කෙනෙක්නේ මාර්ගය දන්නේ. බුදුරජාන් වහන්සේට වචන කීපයක් තියෙනවා. ඒ තමයි අසංජාතස්ස මග්ගස්ස සංජනේතා නූපන් මාර්ගේ උපදවන්නා අනක්ඛත්තාස මග්ගස්ස අක්ඛාතා නොකියු මාර්ගේ කියන්නා මග්ගඤ්ඤු මාර්ගේ දැනගත් මග්ගවිදු මාර්ගේ අවබෝධ කරගත්තු මග්ග කෝවිදු මාර්ගේ පැවසීමේ දක්ෂ. එහෙනම් බුදු කෙනෙකුට මෙහා කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඕක සංස්කරණය කරන්න පුළුවන් කෙනෙක් බුද්ධ වචනයක්. එතකොට මාර්ගයේ දන්න මාර්ගයේ දක්ෂ මාර්ගයේ අවබෝධ නූපන් මාර්ගයේ උපද්දවාපු නොකිව මාර්ගයේ කියා දීපු කෙනා බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ තමයි පටික්කුල මානසිකාරයේ ඉදිරිපත් කළේ අපිට. එතකොට උන්වහන්සේ ඉදිරිපත් කරපු රටාව තමයි අපි හඳුන ගන්න ඕනේ. ඉතින් උන්වහන්සේ පටික්කුල මානසිකාරයේ උපමාව කළ තියෙන උපමාව මොකද්ද? ඇස් ඇති පුරුෂයෙක් දෙපැත්තේ ඉස්සලා කියනවා මේ දෙපැත්තේ කට තියෙන උබතෝ මුඛා මුතෝලි දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා. පූරා නානා විහිතස් ධඤ්ඤස් නොඑක් ආකාරයේ ධාන්‍ය පුරෝපු මල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා මේ මල්ලේ. එතකොට මේ දෙපැත්තේම කට තියෙනවා. මේ දෙපැත්තේ කට තියෙන මල්ල ලෙහෙනවා ඇස් වේන මිනිසෙක්. ඒකේ තියෙන චක්කුමා පුරුෂෝ තමේනා චක්කුමා පුරුෂෝ මුංචිත්වා පස්සෙය. ඒ මල්ල දිග ඇරලා ඒ මල්ල ලෙහෙලා බලනවා කියනවා. මල්ලේ තියෙන දේවල් බලලා වෙන් කරනවා කියනවා. ඉමේ සාලි මේවා මේවා ඇල්හල් ඉමේ මුග්ගා මේවා මුං ඇට ඉමේ මාසා මේවා මෑ ඉමේ තණ්ඩුලා මේවා හාල් කියක එක තියෙනවා. මේවා කඩල මේවා මුං ඇට මේවා හාල් කියක වෙන් කරනවා කියනවා. එතකොට මේ උපමාව කාගේද? බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ වදාළේ පටික්කුල මානසිකාරය කරන්න ඕනේ විදිය. කට දෙපැත්තේ කට තියෙන මල්ල තමයි අපේ උඩ කට තමයි මේ ආහාර අනුභව කරන මොකය. පසුපස තියෙන කට තමයි අදෝ මාර්ගය. ඒ දෙක අතර පිරිච්ච මල්ලි තමයි කුණප කොටස් ටික තියෙන්නේ. එතකොට ඇස් ඇති පුරුෂයා අර මල්ල ලිහලා බලනවා වගේ බලනවා කියනවා. අත්තිමස්මින් කායේ මේ කයෙහි කේසා කිස් ඇත්තේය. අර මල්ල ලිහලා හාල් ටික වෙන් කළා වගේ මේ හාල් වගේ ලොම් ඇත්තේය. අර මෑ වෙන් කරන වගේ ලොම් ටික වෙන් කරනවා. නියපොතු ඇත්තේ නියපොතු වෙන් කරනවා. දත් ඇත්තේ දත වෙන් කරනවා. සම ඇත්තේ මේ වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර බලන මල්ලි එකපාර මල්ලි තියෙද්දි කට වහලා මල්ලි ඇතුල මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ යා. නමුත් මල්ල ලෙහෙල එළියට අරන් වෙන් කරනවා. ඒ උපමාව ඒකයි. එතකොට ඒ විදිහට බැලුවාම ඒ විදිහට බලන්න කියනවා. ඒ විදිහට බලලා ඊට පස්සේ කය දිහා බලලා ඊට පස්සේ තේරුම් ගන්න කියලා මේක මේ විදිහ ස්වභාවයෙන් යුතු කය ඒ අජත්තං කාය කායනුපස්සී විරති. තමන්ගේ කයේ ස්වභාවයත් මේ විදියයි කියලා බලන්න කියනවා. බහිද්ධාවා කාය කායනුපස්සී විරති. බාහිර කයේ ස්වභාවයත් මේ විදියටයි බලන්න කියනවා. ඉතින් මේ විදියට යම් කෙනෙක් බලලා ඒ උත්සාහය සඵල වුණොත් එයා මාර්ගඵල ලබනවා. ඒතකොට බාහිර අතින්ුත් ඒක බලන්න ඕනේ. බලන්න උසනස්. දැන් හොකක් කට්ටිය බලන්නේ මේ ඇතුළතනේ බලන්නේ. එතකොට මේක එළියත් බලන්න. ආධ්‍යාත්මික වශයෙන් මොකද අපි තෘෂ්ණාව පිහිටනවා. දැන් අපි ගත්තොත් මෙහෙම අපි කියමු මේ අපේ මේ කයේ එක්ක පිළිකාව එක්ක මොකක් හරි ලොකු රෝගයක් එක්ක තුවාලයක් එක්ක දදයක් එක්ක කුෂ්ඨයක්. දැන් අපි කියමු අපේ කකුල් දෙකේ කුෂ්ඨ දෙකක් හැදිලා සරව වැක්කිනවා අපි මේකට බෙහෙත් කරලා බැඳගෙන ඉඳිද්දී ලස්සනට ශරීරය පිටිපිටගෙන කිස්සරහන් යනවා.
එතකොට අපිට හිතින් අනේ මෙයා හරි ලස්සනයි මට මේ වගේ කෙනෙක් වෙන්න උනා නම් කියලා හිතුණා මිසක් මේක කෙරේ කලකිරින්නේ නැහැ. ඒකනේ අපේ ස්වභාවය. අපි ලෙඩ වෙවි ඉන්නවා නම් නිරෝගී කෙනෙක් දැක්කම අපිට හිතෙන්නේ අනේ මට නිරෝගී සැප නැහැනේ මට ඊළඟ ආත්මේ මට නිරෝගී සැප ලැබේවා. අපි පුරුදු වෙලා තින්නේ එහෙම හිතනද? එහෙම හිතන. ඒක තමයි මේකත් පොඩ්ඩක් පස්සට දාන්නේ. පස්සට ගහන්නේ ඒකයි පස්ස ගහන්නේ. පස්ස ගහව කියලා අපිට මොකුත් ලැබෙන්නේ නැහැ. නමුත් අරක මාර්ගයේ වැඩෙන එකක්. ඒ කියන්නේ දැන් මේ මාර්ගයට කියන්නේ මේ දැන් ඔය අපි කතා කරන සතිපට්ඨාන මාර්ගය ගැන ලස්සන වාදයක් උනන්දා අනුරාධපුරේ. ඒ ගෝල හාමුදුරන්ගේ නම මේ ත්‍රිපිටක චුල්ල නාග. ගුරු හාමුදුරන්ගේ නම ත්‍රිපිටක චුල්ල සුම්ම. එතකොට ඒ ගෝල හාමුදුර ගුරු හාමුදුරන් දවසක් කියනවා ස්වාමීනි නාන්න ගිහිල්ලා. කියනවා ස්වාමීනි මේ සතිපට්ඨානේ පූර්ව භාග ප්‍රතිපදාවයි කියනවා. ඒ කියන්නේ මේ නිවන් මඟට තියෙන මූලික වැඩපිළිවෙල කියනවා. එතකොට ගුරු හාමුදුර කියනවා නෑ 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 ඒක නෑ මේක මිශ්‍රක කියනවා. ඒ කියන්නේ නිවනයි මාර්ග ඔක්කොම එකට මේක යන්නේ කියනවා. ඊට පස්සේ ගුරු හාමුදුර නාන්න ගිහලා තනියම කල්පනා කරනවා. දැන් ඈ කුටියට ගිහිල්ලා කල්පනා කරනකොට ඒ ගුරු හාමුදුර මතක් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ අන්තිම කොටස. ඒක කියනවා අවුරුදු 7ක් මාස 7ක් ඔය අඩු කරලා දවස් 7ක් සතිපට්ඨානෙ වඩනවා නම් එක්ක රහත් ඵලයකටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා. ඉතින් මේක දැකලා ගුරුනාංශ කල්පනා කරනවා මේ මගේ ගෝල නම කිව්ව හරි. මේක පූර්ව භාග ප්‍රතිපදාවයි. එතකොට ඒ පූර්ව ඊට පස්සේ ඒ ගෝල නම ධර්මදේශනා කරන්න පහුදා ගිහිල්ලා ධර්මාසනේ වාඩුණා පස්සේ ගුරුහාමුදුර පිටිපස්සෙන් වඩිනවා. ගිහිල්ලා කියනවා මටත් වචනයක් කියන්න තියෙනවා කියලා. මොකද්ද ස්වාමිනේ කියලා නැගිටිනවා ධර්මාසනේ. කියනවා මේ චුල්ල නාගේනි ඔබ කියපු කාරණේ හරි කියනවා. පූර්ව භාග ප්‍රතිපදාවයි කියනවා. ඒ කියන්නේ එතකොට ඒ සතිපට්ඨානයේ තුල මං කියේක දැන් මේ කාලේ තමයි අපි ඒකට සතිපට්ඨානයේ නාම රූපවලට ගලපන්න සතිපට්ඨානයේ එහෙම නැත්නම් විදර්ශනාවට ගලපන්න කියලා අපි එක එක සංස්කරණ දාගන්නේ. ඒ සංස්කරණ දාගන්න ඉස්සෙල්ල ඕනේ ඒක කිරීමයි. ඔව් ඒකෙන් අපි ගත්තොත් මේ දැන් ඒ කියන්නේ හරි විදියට මල්ල ලෙහෙලා බලන විදියට කාට හරි පුළුවන් වුණොත් අසුබේ ඒ විදිහට මැනේ කර කර කෑලි ගලව ගලව බලන්න ඊට පස්සේ මේ අසුබ අරමුණ එයාගේ හිතට එනවා. ඒකෙන් ලොකු සනස සමහර අය කියනවා දැන් එහෙම විදර්ශනාව කරනකොට සමහර වෙලාවට සමහර අයට එකක් අහු වෙනවායි කියලා. පහම නෙමෙයි එකක වැඩිය අවබෝධයක ප්‍රකට වෙන්න පුළුවන්. ප්‍රකට වෙන්න පුළුවන් කියලා. ඒක අරගෙන යන්න ඕනේ කියලා. නෑ මෙහෙම ඉතින් ලොකු සනස ප්‍රකට වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ කියන්නේ එකෙක් සාමාන්‍ය කෙනෙකුට දෙම ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක ඒගොල්ලන්ට පුරුදු වෙන හැටි. නමුත් අපිට උමනා කරන්නේ හරි විදිහට මේ පටික්කුල මනසිකාරය හරි විදිහට අපිට තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්නේ සතරමා ධාතු. ඊට පස්සේ හරි විදිහට සතරමා ධාතු තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්නේ රූපය. රූපය හරියට තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්නේ රූප උපාදානස්කන්ධය. ධම්මානුපස්සනාවට යනවා එතනින්. එතනින් ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවට යනවා. මෙතන අර අපි ගලපන්න හදන්නේ ලොකු සනසාර රූපය කියන එකට අත නාම රූප වලට ගලපනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පටිච්ච සමුපාදය ජාති ජරා මරණ ව්‍යාධි කියන එක ඒකට පටිච්ච සමුපාදයත් මේකට එකතු කරලා කියනවා මෙතනින් තමයි හරි ඒක හරි ධම්මානුපස්සනාව කියන්නේ. ඒ එතකොට ධම්මානුපස්සනාවට එනවා. ධම්මානුපස්සනාවට යන්න ඉස්සර වෙලා කායනුපස්සනාව ප්‍රගුණ කරගන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන ප්‍රගුණ නොවි අපි කරන හදිසියක්. දැන් ඒ කාලේ කළා තියෙන්නේ එප නෙමෙයි. මේ කාලේ භික්ෂුන් වහන්සේලාට ගුරුවරු කමටහන් දීලා තියෙන්නේ කියනවා තච පංචකේ. එහෙම නැත්නම් තේසා ලෝමා නකා දන්තා තචෝ. ඊළඟට කියනවා තචෝ දන්තා නකා ලෝමා කේසා. ඊළඟට කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං. ඔන්න 10ක් කළා. 10ක්. ඊට පස්සේ 10ම ආපහු ආපස්සට. මේ විදිහට බලබල හිමින් හිමින් මේ කලබල නැතුව මාස 3-4 අවුරුද්ද මේක පුරුදු කරනවා. ඔව් මොකද ලොකු සන දැන් මම දැක්ක උතන කියලා තිනවා ඉසල වචනේ. ඊට පස්සේ මනසින් ආවර්ජනය කරනවා. ඊට පස්සේ කියනවා මේකේ තියෙන ස්වરૂපය. ඊට පස්සේ කියලා තිනවා මේක පිහිටි තැන්. ඊට පස්සේ මේක කොයි ආකාරයෙන්ද එතකොට මේක මේ ක්‍රියාත්මක වන ආකාරයෙන්ද? ඔහොම හත් දිහක් කොහොම පෙන්නුම් කරලා තියෙනවා කියලා ප්‍රසනාසේ. එතකොට ඒක කොහොමද? ඒක කටින් වචනේ. ඔව් දැන් ඒක දැන් මෙහෙම ඒ එතකොට 100 පිහිටන්නේ මනහකට. ඒතර අපි වචනෙන් දිස්සන පටන් ගන්නවා. වචනෙන් තමයි කර හැම දෙයක්ම වචනෙන් කරන්න තියෙන්නේ. දැන් බුද්ධ දේශනාව තියෙනවනේ ඉස්සලා කරන්නේ ශ්‍රවණේ. සුත. ඉස්සලා ශ්‍රවණේ. ඊට පස්සේ දත මතක තබා ගැනීම. ඊට පස්සේ වචසා ಪರಿචිත වචනේ ප්‍රගුණ කිරීම. ඊට පස්සේ තමයි ওই ඊළඟ එක එන්නේ මනසානුපෙක්කිත. ඊට පස්සේ මනසෙන් තමයි ඒ වචනයෙන් ප්‍රගුණ කරන කාරණේ අල්ලගන්නේ.
ඊට සමයි දිට්ඨියා සුප්පටි ඒක හරියට වටහා ගන්න. ඉතින් ඒක මේ මොකද්ද පටිකුල මනසේ කාටි උතරන්නේ මේ ඔක්කොටම අයිති එකක්. ඊට පස්සේ ලොකු සනන්සේ ඒක මනසින් ආවර්ජන කරන අරමුණ අරමුණට එනකන්. හිමීට හිමීට කේසා කේසා කියලා මොනේ කරන්න කියලා තියෙනවා. කේසා ලෝම නක දන්ත තචෝ කියලා. ඒ කියන්නේ හිමින් හිමින් මොමුණන්න කියලා තියෙනවා ඒක. එතකොට පල්හැඳන් ඉහෙලට ඉලක් තියෙනවා නේද? නැතොත් ඒක කරගෙන යන්න කියන්නේ ඒකටයි ඔය. දැන් ආනාපාන වගේ දැන් ආනාපාන සතිය කරගෙන යන ඊට අපහසු කෙනාට කියනෝනේ ගණනා කියලා. ගණනා කියන්නේ ගණන් කිරීම. දැන් අපි ගත්තොත් ආනාපාන සති තුන ආශ්වාස කරනකට 1යි. දැන් එහෙම ආශ්වාස කරද්දී 1යි කියන එකටම අපි කියනවා 1යි කිව්වට දැන් හුස්ම පාර තව ඉදිරියටම යනවා. එතකොට 1යි 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 කියලා ඒ හුස්ම පාර යනකම මෙනෙහි කරන්න ඕනේ. අපි කියනවා ඒ හුස්ම පාර ආයෙ එළියට යනවා. ආයෙ 1යි 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 කියලා මෙනෙහි. එතකොට පළවෙනි ආශ්වාස ප්‍රශ්වාස හරි. ඊළඟට දෙවෙනිය කියනවා නෝ ආයෙ අපි හුස්ම ගන්නවා. ඔන්න හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට එකපාරට හුස්ම වේගෙන් යන්නේ නැත්තම් ඒ හුස්ම ටික ඔක්කොම යනකම් 2යි 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 කියලා හිතෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ හුස්ම පාර ගිහිල්ලා අපිකම ආයෙ දීර්ඝ ප්‍රශ්වාසයක් යනවා. ආයෙත් 2යි 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 කියලා මෙනෙහි කරන්න ඕනේ. පහ දක්වා. පහේ ඉඳලා වැඩි කරගෙන යන්න ඕනේ 10 වෙනකන්. 10ෙන් නවත්තන්න කියලා තියෙනවා. 10ෙන් එහාට යන්න එපා කියලා තියෙනවා. හිත විසිරෙනවා කියලා. හිත විසිරෙනවා කියලා. 10ෙන් යට යන්න එපා කියලා. ගණන. එතකොට ඒක හරියට කරගත්තොත් ඒක හොඳට ප්‍රගුණ කරලා ඉවරලා දැන් කාලයක් ගියාම එයාට කිසි ප්‍රශ්නයක් නැතුව එකේ ඉඳලා 10ට 10 ඉඳලා 1ට එකේ ඉඳලා 10ට මේ විදිහට යාට ගණන් කර කර කාලයක් තිස්සේ ඔන්න හිත විසිරෙන්නේ නැතුව ආනාප හුස්මගෙන හුස්ම ඉලගෙනilla පහළ ගෙන කරනවා කියමු. ඊට පස්සේ යාට ගන්නන අනුබන්ධන. ඒ කියන්නේ ආසාසත් එක්ක යන්න පන්නගෙන යන්න ආසාසෙ. ආසාසෙ පස්සෙන් යන්නේ. ආසාසෙ පටන් ගන්න තැන ආසාසෙ මැද ආසාසෙ ඉවර වීම. ප්‍රස්වාසෙ පටන් ගන්න තැන ප්‍රස්වාසෙ මැද ප්‍රස්වාසෙ ඉවර වීම. මේ විදිහට යන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට සමහරුන්ට මේ ඒ කියන්නේ ඒ ගුරු ඇසුරෙන් මේ ඒ කාලේ තිබිච්ච ආචාර පරම්පරා වල අපිට ආපු ක්‍රම මේ තියෙන්නේ. මොකද ආතනක් තියෙනවා ලොකු සනන්ස අර කියලා තියෙනවා. අර මං කිව්වා වගේ අර කොහොමද ස්වરૂපය මනසින්, එතකොට වචනයෙන්, එතකොට පීටි ස්ථානයෙන්, එතකොට නාභියට උඩද පල්ලෙහාද. දැන් මෙහෙම වෙනෝනේ මහත්තයා. දැන් සමහර තැන් තියෙනවා අපි දැකපු නැති අපිට අපහැදිලි තැන් තියෙනවා. එතකොට අපි අපහැදිලි තැන් අතාරින්න ඕනේ. දැන් කේසා කියවම කේස් පැහැදිලි, ලෝමා පැහැදිලි, කේස් ලොම් නිය දත් සම්මස් නහර ඇට පැහැදිලි, ඇට මිදුලු කියන එක අපිට පැහැදිලි නැහැ. එතකොට වකුගඩු අපිට යන්තම් ඔය අහලා තියෙන චිත්‍රවලින් දැකලා තියෙන එහෙමන ගොඩක් තියෙන්නේ. ඔය දෙවස්තුව ඊළඟට කුඩා බඩවල්, මහා බඩවල්, ඒ වගේ අසූචි, මේ වගේ දේවල් වලදී පැහැදිලි. නමුත් සමහර ඒවා තියෙනවා අපිට පැහැදිලි නැති දේවල් තියෙනවා. ඕකේ තියෙනවා මොනවද කියන්නේ මේ වක්කං හදයන් යකනං කිලෝමකං ඔය කිලෝමක පිහක කියන ඒවා අපිට ප්‍රකට නැති ඒවා. ඒ දැන් මේක අපි කරන්න ඕනේ ප්‍රකට දේ අල්ලගන්න එක. ප්‍රකට දේ අල්ලගෙන යන්න ඕනේ. එතකොට ප්‍රකට දේ දැන් සාමාන්‍ය මෙහෙම ගිහලා අපි කියමු එයාට ගොඩාක්ම පැහැදිලි කියලා ඇට අට්ටි. එතකොට යා අට්ටි වලට වැඩි අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. එතකොට කාලයක් යනකොට දැන් අපිට වර්තමාන මනුස්සයට වෙලා තියෙන්නේ මේකේ වෙනත් ප්‍රශ්නයක් තියෙන මහත්තයා. අපි කියමු දැන් පෙර ආත්මික භවනා කරපු එක්කෙනෙක් ඉන්නවා කියමු. එතකොට මේ භවෙත් මෙයා භවනාව පුරුදු කරන්න යනවා. මොකක් නැති වෙන ප්‍රශ්නය. දැන් ඔන්න භවනා පුරුදු කරගෙන ගිහලා ඔන්න අසුබ භවනා මෙනෙහි කරනවා. මෙයාට ඔන්න පේනවා කියමු මතක් ඔන්න ඇට සැකිල්ල එකපාරට මෙයාට පේන්න ගන්නවා. කියලා කියමු දැන් පෙර ආත්මයේ කරපු පුණ්‍ය සංස්කාරයක් මතුවනා කියමු. ඊට පස්සේ මෙයා දැන් ඕක අට්ටි අට්ටි කියලා පුරුදු කරලා බැලුවා මෙයාට නිකම්ම ඇසැරියමන් නිකන් ඇට ප්‍රකට වෙන්න ගන්නවා කියමු ඇට සැකිල්ල. ඊට පස්සේ පිටස්තර කෙනෙක්ව බැලුවම ඇට සැකිල්ල පේනවා. මෙයා බය වෙනවා. බය වෙලා ගෙදරට කියනවා හරි වැඩේ දැන් මට මිනිස්සු පේන්නේ ඇට සැකිල්ල පේන්නේ කියලා. ගෙදර මොකද කරන්නේ? මෙයා අරන් ඉස්තාලියක් තමයි. වෛද්‍යරුන් අහනවා මොකද කළේ කියලා. වෛද්‍යරු උළු අත ගහගන්න එක්ක ඔව් මේ භාවනාව කරන්න එපා පිස්සු වැටෙනවා කියලා ඔන්න බයිනවා. ඊට පස්සේ අන කොහෙන්ද කියලා ඔන්න මගේ නම කිව්වොත් ඉතින් මමත් බැනුම් අහනවා. ඊට පස්සේ ධර්මයත් බැනුම් අහනවා. ඊට පස්සේ මිනිස්සු කරන්නේ මොකද? අර දහම් පොත්පත් ටික ඔක්කොම හංගනවා. මෙයා ලෙඩ වෙනවා මේක කළා කියලා. අද තත්ති මේ වගේ දේවල් තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්න ඒක ඒ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මේක කොන් කරලා තියෙන්නේ. ඒකයි මේ කොන් කරන්නේ. අයි මේක ගැරහුම් ලැබනවනේ නිතර නිතර. ඒ කියන්නේ දැන් බුද්ධ දේශනා දැන් බුද්ධ කාලේ එහෙම නැහැ. මොකද ඒ අරමුණට බය නැහැ.
දැන් මේ වෙනි අවස්ථාවක මොකද්ද කලින් මේ වෙනි අවස්ථාව බය වෙන්නේ නැතුව අරමුණ දිහා බලන්න ඕනේ අරමුණ එතකොට ඒක එතකොටනේ එතනදි විදර්ශනාවට ඔක හරවන්න පුළුවන් නේද නෑ එකපාරට හරවන්න ඕනේ නෑ යා ඕනේ නෑ එකපාරට කලබල කරගන්න ඕනේ නෑ ඒ අරමුණේ ප්‍රකට වුණොත් ඒ ප්‍රකට වෙන අරමුණ යා හොඳට මෙනෙහි කරගෙන යා හිත සාන්තව පවත්වන්න තමයි උදව් වෙන්නේ ඒවා හිත සාන්තව පවත්වන නමුත් මෙයාට මේක අලුත් අත්දැකීමක් නේ ඒ කාලේ නම් එහෙම නෙමෙයි ගුරු ඇසුර තියෙනවා ගුරුවරු ඉන්නවා ඒ දැන් ගොඩක් ගුරුවරු නැතත් දැන් ගොඩාක් පිට ගත්තොත් තනියම කැලෑවල මේ ගොඩාක් මාර්ගවල වනේ තනියමනේ කවුරුත් නැහනේ පොඩි උපදේශයක් අරන් ගිහිල්ලානේ එතකොට දැන් මෙතනදී මේ වැනි දෙයක් ප්‍රකට වුණොත් ලොකු සන්නස කියන්නේ ඒ දිහා බලාගෙන ඉන්න අරමුණෙන් ගැලෙන්න ගැලවෙන්න නැහැ කලබල වෙන්න දෙයක් නැහැ සමතේ දිගටම පුරුදු කරන්න මේ හරහා සමාධියක් එනකන් කියලා වඩන්න පුරුදු පුරුදු කරගෙන යන්න ඕනේ කලබලයක් වෙන්නේ නැතුව ටිකක් වෙලා ගිහිල්ලා හැමදේමත් අනිත්‍ය වෙන එකේ ඔය දර්ශනේ අනිත්‍ය නොවේ තියෙද ඒක ටිකේ මනසේ තියෙන ඒකාග්‍රතාවය තියෙනකන් විතරක් තියෙනවා ඒකාග්‍රතාව නැති වෙච්ච ගමන් නැතිලා යනවා එතකොට ඒක හිතෙන් අයින් වෙනවා නේ අපිට ඒ කියන්නේ අනිත්‍ය වෙනවා අමුතු දෙයක් නැහැ මේක අනිත්‍ය වෙලා යනවා අනිත්‍ය වෙලා යනවා අර ඒක වළක්වන්න බෑ ඒකාග්‍රතාවයේ තියෙනකන් තියෙන එක ඒකාග්‍රතාව නැතුන පස්සේ නැති වෙලා යනවා සමහර කෙනෙකුගේ හිතේ ඒකාග්‍රතාව ගොඩක් වෙලා තියෙනවා නම් ඒ අරමුණ ගොඩක් වෙලා තියෙනවා සමහර කෙනෙකුගේ ඒකාග්‍රතාවය සැනකින් නැති වෙනවා නම් ඒ අරමුණ සැනකින් නැති වෙනවා එතකොට ගොඩක් අයට වෙන්නේ ඒක නෙමෙයි හිත ලාමකයි අද මිනිස්යාගේ හිතලාමක නිසා බැරි වෙලාවත් ඇටසැකිල්ලක් තමන්ගේ පෙවුනොත් සමහර අයට මෙහෙම වෙනවා සමහර අයට තමන් මෙහෙම භාවනා කරද්දි තමන්ගේ ඉස්සරහම තමන්ව පේනවා ඒක එහෙම වෙනවා ඒ ඇටසැකිල්ල පේනවා එතකොට මෙයා බය වෙලා ඇස්සැරලා කලබලලා තක්කු මුක්කු වෙලා ඕන්න ගිහිල්ලා කියන එක ගෙදරයි කෙලීම මානසික වෛද්‍යරි ගාවට එක්ක යනවා එහෙම සිද්ධි හරියට තියෙනවා මේ රටේ දැන් වෛද්‍යවරු ඔළුව අත ගහගෙන ඔක්කොටම බයිනවා බැලලා ඔය පොත් තහනම් කරනවා තහනම් කරන්න ඕනේ ඔය පොත් කියලා බනිනවා ඇයි මේ 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 ඇයි මේ එහෙම වෙන්නේ මොකද මේ මේ මිනිස්යාගේ පිනේ තියෙන දුර්වලකම ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාවනා කරන්නේ ඒ අරමුණ ගන්නයි ඒ අරමුණ ආපකම බය වෙලා දුවනවා ඒක නමුත් අර මේ රාගයේ එන අරමුණු ජරා අරමුණු පැය ගණන් මෙනෙහි කර කර ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ දේශසහගත අරමුණු පැය ගණන් මෙනෙහි කර කර ඉන්නවා මේ කුසල අරමුණ අඳුන ගන්නවත් බෑ වර්තමාන මිනිස්යාට අවසර ලොකසනන්ස එළඟ ප්‍රධාන පාලක මැදිරට ගිහිල්ලා අපේ නැවතතාවක් අපේ දහම් කතිකාවතත් එක්ක සම්බන්ධ වෙනවා. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර ලොකසනන්ස. ලොකසනස දැන් මේක ගැන මම කතා කරනකොට මම මේක දිහා මමත් බැලුවා මේ වෙබ්සයිට් වල අරහම් දැන් තියෙනවනේ මේ බණ එහෙම එක තැනක දාලා තිබ්බා මේ මේක මේ වැඩසටහන හිත ටිකක් ගැස්සෙන ස්වරූපයක් තියෙන කෙනෙකුට මේක බලන්න එපා කියලා තමයි ඊට පස්සේ තමයි පෙන්නනවා මේ පටික්කුල මානසිකාරය පෙන්නනවා දැන් මෙතන පෙන්නනවා ඒකේ පණුව ගහපු ඒවා බඩවල් කඩාගෙන එන ඒවා කුණු වෙච්ච ඒවා ඔක්කොම පෙන්න ගමන් මේ පටික්කුල මානසිකාර සූත්‍රය මේක දේශනා කරමින් මේක කතා කරගෙන යනවා. දැන් මේ මේක මේක බැලුවාම ලොකු සනස් දැන් මට මෙතන තේරුනේ මේක අයින් කිරීමට හේතුවක් හිටියට මේක අයින් කිරීමට දැන් මට වුණත් ඒක හිතුණා ඒක එච්චර මේක මේ මේක මේ අපිට අදහසක් ගන්න පුළුවන්ද කියන එක ලොකු සනස්. මොකද මේකෙන් යනකොට ඇත්තටම මේකෙන් එපා වීමක් කි මේකෙන්. වෙන වෙන පැත්තකට තල්ලුවීමක් වගේ මට තේරුනේ. ලොකු සනස් කොහොමද මේක අපි බලියෙච්ච ලොකු සනස්. මම හිතන්නේ මහත්තයා මෙහෙම. දැන් ඔය පුද්ගලිකව මගේ අදහස මේ ධර්මයත් එක්ක ගලපලා බලද්දී මමත් වෙබ්සයිට් වල යම් යම් TV ප්‍රෝග්‍රෑම්ස් වල මම බලලා තියෙනවා ඔක පෙන්නනවා මම පුද්ගලිකව හිතන්නේ ඒක ධර්මයට හානියක් කියලා. ඒක ධර්මයේ උගන්වන රටාව හරියට තේරුම් ගත්තේ නැති වීමෙන් මොක වෙන්නේ. දැන් අපි මේ කේසා කේස් බලන්න ලෝමා ලොම් බලන්න කියලා කියන එක ඇස් වහගෙන මනසින් කරන එකක්. මොකද ඇස්වාගෙන යා මනසින් කරන භාවනාවට අපි මේ අරමුණ හැටියට මේ මේ මලමිනි කෑලි කප කප පෙන්නන්නේ නැහැ. මනසින් කරන එකක් යා ඒක මම ඒක හිවි අප්‍රකට තැන් අතෑරලා ප්‍රකට තැන් විතරක් මෙනෙහි කර කර ඉන්නේ. මොකද යාගේ පිම්බලෙත් එක්කයි අපි මේක ස්පර්ශ කරවන්න හදන්නේ. හැඟීමක් එක්ක නෙමෙයි. ඔව් මෙතන එන්නේ හැඟීමක්. මෙතන හැඟීමක් එක්ක එන්නේ. කඩාගෙන යනවා නේද? හැඟීමක් එක්ක ඇවිල්ලා ලොකු පිළිකුලක් පිළිකුලක් ඇවිල්ලා පිළිකුල කියන ද්වේෂයනේ එතකොට. ඔව්. දැන් ද්වේෂයක් ඇවිල්ලා අන්තිමට යා ධර්මයේ මේ පාවි.
ඔච්චරයි වෙන්නේ. මේ ජාති ධර්මයක් මට ඕනේ නැහැ කියයි. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් ඉතින් බුදුරජාන් වහන්සේ සියල්ල දන්නේ. එහෙනම් ඉතින් බුදුරජාන් වහන්සේට පුළුවන් එහෙනම් මැරිච්ච මනමිනි ඔක්කොම ජීතවන වටේ තියාගන්න. මලමිනි ටික ඔක්කොම බලාගෙන මේ ඇතුළට එන්න කියලා. එහෙම නැහැ. සමහර අවස්ථාවල විතරයි බුදුරජාන් වහන්සේ එහෙම කළා තියෙන්නේ. ඒ සමහර අවස්ථාවල කළා තියෙනවා. මොකද ඒක අවස්ථාවක එහෙම ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ මොකද්ද? අර අපි දන්නවනේ අර බුදුරජාන් වහන්සේගේ කාලේ අර කවුද උත්තරා කියන බිසව සිරිමා කියලා ගණිකාවක් කුලීට අරගෙන අර ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ওই තෙල් රත් වෙච්ච තෙල් වගේ කොළුවට දාලා ප්‍රශ්න වගේක් වුණා. ඊට පස්සේ ඒ සිරිමා කියන ගණිකාව බුදුදහම වැළඳගත්තා. බුදුරජාණන් වහන්සේ දෙකසේ මාර්ගඵල ලැබුවා. ඊට පස්සේ එතුමිය නිතරම සංඝයාට දන් දෙනවා. එතකොට සමහර අලුත් පැවිද්දෝ, ඒ කියන්නේ ධර්ම මනසිකාරී ඉන්න අපහසු වෙච්ච පැවිද්දෝ අතර කතාවක් ගියා. මෙමෙ සිරිමාව කියලා ගණිකා බුදුදහම වළඳගෙන දැන් මෙතුමිය දානි දෙනවා. බලන්න එපා හැස් දෙකෙන් මෙතුමිය හරි ලස්සනයිනේ කියලා දැන් මේ ලස්සන ගැන කතා කළා. සමහර හාමුදුරුවෝ එක නමක් දෙනවා. එතකොට දැන් එක හාමුදුරුවෝ චාරිකාව ගිහිල්ලා කිව්වා සවැත්වර ගියා මෙහෙම ගියා. මෙහෙම දානෙකට ගියා අම්මෝ බලන්න එපා මේ දිවගණක් වගේ කියලා කිව්වා. එතකොට මේ පිටසර පනාතක හාමුදුරන්ට ආසෙ හිතුණා සවැත්වර ගිහිල්ලා සිරිමාව බලන්න. ඔන්න සිරිමාව බලන්න ආසෙ තිලා මේ හාමුදුරුවෝ දැන් සවැත්වර වැඩියා. දැන් සවැත්වර වැඩලා ඔන්න දානට ගියාම ඔන්න දැන් ආවේ සිරිමාගේ ගෙදර දානෙකට ගිහිල්ලා සිරිමාව බලන්න. එද්දි සිරිමා මැරිලා. එතකොට දැන් දාන්න ගියාම ආරංචින සිරිමා මලා කියලා. පිටසේ මේ ස්වාමීන් වහන්සේ දානිත් අරගෙන ගියා කුටියට. දැන් දානි වෙළඳුවේ නෑ. පාත්‍රය හිමම වෙයිලා තියෙනවා බත් එක. දැන් භික්ෂුන් වහන්සේලා හවස ගියාම වළඳලා නෑ. ඇඳේ වැටලින්නයි මං සිරිමා බලන්න ගියේ. මට ඈ බලන්න නැත්තම් මට වැඩක් නෑ මේ ජීවිතේ කියලා දැන් ස්වාමීන් වහන්සේ අඬ ඉන්නවා ඒ භික්ෂුව. බුදුරජාණන් වහන්සේට දැන් මේ පණිවිඩය ගියා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා මේකෙදි මේ භික්ෂුවටත් උපකාර වෙන, තවත් භික්ෂුන් වහන්සේටත් උපකාර වෙන ප්‍රයෝජනයක් ගන්න වැඩක් මෙතන දැන් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පණිවිඩය කෙරියා කුසල් රජුන්ට සිරිමාවගේ මේ ශරීරය මේ ආදාහනය කරන්න දෙන්න එපා. ඒක දවස් 7ක් එතනම අමසෝණි තියන්න කියලා මුරකාරයෝ දාලා. දැන් දවස් 7ක් මුරකාරයෝ දාලා අමසෝණි තිබ්බා. බුදුරජාණන් වහන්සේ 7 වෙනි දවසේ වඩිනවා කිව්වා. දැන් දවස් 7ක් යනකොට මිනිය ඉදිමිලා කුණු වෙලා තියෙනවා. දැන් කොසල් රජුරුවත් හිතුවා දැන් මේක බලන්න ඕනේ අපි. දැන් මං කියේක ඒ යුගෙයි මේ යුගෙ අතර ලොකු වෙනසක් මහත්තයා. එතකොට ඒ යුගේ ඒක දැන් ඒකත් එක්ක දැන් ඉතින් මිනිය ඉදිමිලකට ගඳ ගහනවා. ඉතින් ඔක්කොටම මොන දීගෙන මිනිස්සු ඉන්නවනේ. දැන් මිදිමිලා සරව ගලනවා, පණුව උතුරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් සිරිමා බලන්න දැන් වඩිනවා. දැන් අර දැන් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අර ආණ්ඩා අර ඇඳේ වැතිරලා ඉන්න හාමුදුරන්ට කිව්වා අන්න භාග්‍යතුන් වහන්සේ සිරිම බලන්න වඩිනවා කිව්වා. හා සිරිම බලන්න වඩිනවා එහෙනම් මාත් යනවා කියලා ඔන්න එයත් පස්සෙන් වැටුණා. දැන් ඔන්න දැන් එතනට බුදුරජාණන් වහන්සේත් වැඩියා, භික්ෂුන් වහන්සේලාත් වැඩියා, රජුරුවත් ආවා මෙතනට. මේ මොකද්ද මේ කියලා බලන්න ආචාර්ය සෙනගත් ආවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි මේ සිරිමා ගණිකාවට දවසක් ඈ සමග වාසය කරන්න ඈ කීයක් අය කරනවද කියලා. ස්වාමීනි කහවණු 1000ක් අය කරනවා කිව්වා. කිව්වා අපි එච්චර ගණන් අය කරනවද? හරි එහෙනම් කහවණු 1000යි කැමති කෙනෙක් ගන්න කිව්වා. කවුරුත් නැහැ. ඊට පස්සේ රජතුමාට කිව්වා රජතුමනි කවුරුත් නැහැ. එහෙනම් කහවණු 500කට මේක බස්සන්න කිව්වා. දැන් රජතුමා තමයි මේක වෙන්දේසි දාන්නේ. රජතුමා කියන කහවණු 500යි. දැන් කවුරු හරි ඇවිල්ලා ගන්න කියනවා. දෙකම කළා දැන් කවුරුත් නැහැ. ඊට පස්සේ කිව්වා නොමිලේ දෙනවා. දැන් කවුරු හරි ගන්න කිව්වා. කවුරුත් නැහැ. ඊට බුදුරජාණන් වහන්සේ කියන මේ බණ ලස්සන තිබි ශාරීරික වෙච්චදී කියලා උන්වහන්සේ දැන් පටික්කුල මනසිකාරයේ මුල් කරගෙන ධර්ම දේශනා කරනවා. අර භික්ෂුව සුවාම් පල්ලියටපත් වෙනවා. එතන බොහෝ භික්ෂුන් වහන්සේලා සකදාගාමි වෙනවා. අනාගාමි වෙනවා. රහත් ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ එහෙනම් ඒක ගිහින් තින්නේ ධර්මයේ මෙහෙවන්න පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ. දැන් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැතුව ධර්ම කතාවක් පැහැදිලි විග්‍රහයක් නැතුව අපි නිකන් මාධ්‍යකින් මේ බොඩි පාර්ට්ස් පෙන්වුවා කියලා ඒකත් එක්ක මිනිස්සු පිළිකුලටපත් වුණාට පස්සේ මිනිස්සුන්ගේ ජීවිතේට පැහැදිලි අරමුණ තෝරලා දෙන්න බැරි නම්
ඒක මං හිතන්නේ ධර්මයට ධර්මය හරි විදියට මිනිසයාට ගෙනියනවා නෙමෙයි කියලා. බුදුපසන දැන් මට මහත්තයා තව එකක් මතකයි. එක්තරා ආරණ්‍යයක හාඳු කෙනෙක් සුදු හාඳු කෙනෙක් මැරිච්ච උපාසක කෙනෙක් ගෙන්නලා ඒ උපාසකගේ මිනිය ගෙනලා මං හිතන්නේ උපස්ථානක උපාසක වෙන්නේ නැති. විදුරු පෙට්ටියක දාලා තියාගෙන වහගෙන මේ හාඳු බල බල ඉන්නවා. ඒ කාලය ගියාට පස්සේ මේ සුදු හාඳුරවන්ට ඒක පාඩ රාත්‍රියේ සිවුරුත් ගලවගෙන ඇඳුනුත් ගලවගෙන කූ කියාගෙන දිව්වා. පස්සේ බැඳලා ගෙනහිල්ලා ඉස්පිතාලේ ගෙනහිල්ලා ඉතින් රටින් ඇවිල්ලා ආපහු මෙයාම අරගෙන ගියා ලංකාවේ. මට මතක අපි පොඩි කාලේ මං ආපු සිද්ධියක් එක්තරා ආරණ්‍යයක වෙච්ච දෙයක්. මේ නිසා සමහරු ඉතින් අපිට තු ඇටසැකිලි ගෙනත් දෙමන් කියන්නේ නෑ එපා. අපිට තියෙන ඇටසැකිලි ඇති කියලා. දැන් අපි ඔක්කොටම ඇටසැකිල්ල තියෙනවානේ. ඔය දෙතිස් කෙනෙක් ටික ඔක්කොම තියෙනවනේ. ඒ නිසා මේ ඒක සමහර අය ආස ධර්මයේ මෙනෙහි කරන්න නෙමෙයි ධර්මයේ අනවශ්‍ය විදියට පෙන්නන්න. ඒක මේ වෙබ් වල එහෙම තියෙන ඔය පිළිගු කොටස් දාලා ඒක ධර්මය කියන්නේ එහෙම එකක් නෙමෙයි ගරුසරු සහිතව කතා කරන එකක්. මේක මේ අද්භූත දෙයක් නෙමෙයි වැඩිහිටියන්ට වමනා කියලා පෙන්වන දෙයක් නෙමෙයි. මේක අද්භූත දෙයක් නෙමෙයි. මේක ගරුසරු සහිතව කතා කරන එකක්. බුදුරජාණන් වහන්සේ මේ දැන් අපි ගත්තොත් දැන් මිනිස්සයා පිරිහෙන්න පිරිහෙන්න මිනිස්සු කායानुපස්සනාව අතාරිනවා. ඒකට අපි බලන්න ඕනේ කායानुපස්සනාව මිනිස්සුන්ට සමීප කරන්න ඕන විදියක්. ඒකට ඊටා හොඳ විදිය තමයි ධාතු මනසිකාරය. ඊටා හොඳ විදියක් තමයි ධාතු මනසිකාරය හරහා පටික්කුලි. දැන් අපි මේ වැඩසටහන කරන්නේ. අපි කරේ. ඒකයි මේ පටික්කුල මනසිකාරය අපි කරන්නේ. දැන් මොකද බුද්ධ කාලේ පව සමහර අය හිටියා. එක බ්‍රාහ්මණයෙක් හිටියා බුද්ධ කාලේ. මේ බ්‍රාහ්මණයා පිළිකුල මේ පිළිකුල් භාවනාව වැරදි විදියට කරලා දැන් මෙයා වැසිකිලි යනවා. වැසිකිලි ගිහිල්ලා හොදන්නේ. අනේ මට අසුචි ස්පර්ශ කරන්න බෑ කියලා. දැන් උපේක්ෂාව නැහැනේ. දැන් හරි විදියට අසුචි ස්වභාවය වැටුණා නම් මේකේ පරිසුද්ධ භාවයක් නැහැ කියලා උපේක්ෂාවක් ඇති වෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් වෛද්‍යවරයෙකුට දැන් අපි ගත්තොත් තරුණ ගෑනු ළමෙක් තමයි එක්ක තරුණ පුතෙක් තමයි මෙඩිකල් කොලෙජ් එකට යන්නේ. ගියපු දවස් ඉඳලා මෙයා ඒවට පුරුදු වෙනවා. දැන් ලිඩ්ඩු දකින්න පුරුදු වෙන්න සමහර ලිඩ්ඩු දත් මදින්න නැතුව මෝන හොදන්න නැතුව එනවා. නාහේ උට පුරෝගෙන එනවා. දත්වල කුණු පුරෝගෙන එනවා. කන්වල කුණු පුරෝගෙන එනවා. ඒ ඔක්කොම බල බල පුරුදු වෙලා තියෙනවනේ මෙඩඩාව බලන්න. එතකොට ටික ටික ඒගොල්ලන්ට උපේක්ෂාවක් හැදෙනවා. ඒ උපේක්ෂාවත් එක්ක තමයි ලිඩ්ඩා දිහා බලන්නේ ඊට පස්සේ. සාමාන්‍ය ගියට පවා. ඒතර කිසිම උපේක්ෂාවක් නැති මේ ලස්සනට ආස කෙනෙකුට එකපාරටම දෙතිස් කොන්පේ ඇරලා පෙන්නුවොත් මේ බලාපන් කියලා. ඒ මනෝසාර ෆේස් එක හැටිනවා. මොකද මේක කෙලින්ම සම්බන්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. අර ප්‍රථම ධ්‍යානයේට විතක්ක ਵਿਚාර හා සම්බන්ධ කරලත් මම දැක්ක තියෙනවා. ඒතකොට මෙතන විතක්ක ਵਿਚාර ඒක බැරි වෙනවා සාමාන්‍ය මනුස්සයට බෑ. ඒක දැන් සාමාන්‍ය එකයි මනසින් කරන්න කියන්නේ. මනසින් කරද්දී අපි ගමු භාවනා අරමුණක හිත පිහිටුණා කියලා. අපි ගමු මේ පිළිකුල් භාවනාවම ගමු. පිළිකුල් භාවනා අරමුණේ හිත පිහිටන්න පටන් ගත්තට පස්සේ ඒ හිත පිහිටනකට හිත පිහිටනවා කියලා කියන්නේ නීවරණ යටපත් වෙනවා කියන එකනේ. හිත විසිරෙන්නේ නැතුව හිත සංසිඳිලා කය සැහැල්ලු වෙලා ඒ කය සැහැල්ලු වෙලා සංසිඳිලා හිතට එන අරමුණ මනසට හෝ කයට හෝ බාධාවක් නැහැ. ඒ කියන්නේ මනස ඒකට සූදානම්. දැන් හිත සූදානන්නේ අරමුණට. අපි ගත්තොත් එමේ කේස් ලොම් නියදත් දෙතිස් කුණපම අපි ඒක බල 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 කෙනෙක් කරනවා. ඒ කරද්දි කරද්දි හිත විසිරෙනක අඩු වෙලා ඇලියෙන් ගැටින් අඩු වෙලා සංසිඳිලා හිත කාය සැහැල්ලු වෙලා හිතට ප්‍රීතිය ඇවිල්ලා ඕන අරමුණ එනවා. අසුබ අරමුණ එනවා. අපි ගමු යට යට සැකිල්ල පේනවා. හිතට ප්‍රීතියක් එක්ක තියෙනවා. ඒතර මේක බයක් නෙමෙයි බීතියක් එහෙම එකක් එන්නේ. මොකද ධ්‍යාන අංගත් එක්ක ඉන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට නිමිත්ත ඔතනදී කොහොමද? එතකොට අර්පණ එතකොට නිමිත්ත හරි දැන් අපි ගත්තොත් ඒ අටසැකිල්ල එනවා නම් ඊරසේ දැන් අට්ටි අට්ටි කියලා දිගටම පුරුදු කරගෙන යනකම ඊරසේ අටසැකිල්ල නැති වෙල ගිහිල්ලා යට එලියක් එනවා. එතකොට අර්පණ ඒ විදිහට එන්නේ. ඔව් එතකොට දැන් පටිභාග ඒ විදිහට එනකොට එතනත් කඩලා ගන්න පුළුවන් නේද? එතකොට එලියක් එනවනේ. පටිභාගය හරි. දැන් අපි ගත්තොත් දැන් අටසැකිල්ල කියමු. ඕන දැන් ඔය අටසැකිල්ලම භාවනා කරගෙන යනකොට කියලා. එයාට ඕන ඒ අටසැකිල්ල යාගේ හිත යනවා පාටකට. අපි ගමු සුදු පාට. කාලයක් ගියාට පස්සේ යට ඇටසැකිල්ල නැතුව සුදු පාට පෙනේ. ඒ සුදු පාට අරමුණු වෙච්ච ගමන් එයාගේ හිත ධානයට යනවා. ඒතර අර පටිභාගෙ නිමිත්තට ඇවිල්ලා එතනින් එහාට ධානයට යන්නේ. ධානයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ධානයකට ගැලපෙන ආකාරයට සමාධියක් පවත්වන්න පුළුවන්. ධානය කියලා අපි නම් වශයෙන් කිව්වට තමයි සමාධිමත්සිතක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ සාමාන්‍ය මනුස්සයට අකුසල් වලින් තොර වෙලා සමාධිමත්සිතක් ඇති කරගන්න ඒක උදව්වක් නම් අන්න කුසලයයි.
එතකොට ලොකු සනන්ස දැන් කියනවනේ මෙතන ආවර්ජන කිරීම සමර්ජනය කිරීම එතකොට අදිෂ්ඨානය කිරීම උට්ටානේ මේ විදිහට මේක කරලා ඇතුළට එන්න එළියට එන්න මේ විදිහට අටුවාවි ගොඩක් තියෙන හැම කරන්න කියලා. ඒක 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 වෙන්න නම් හිත ගොඩා හිත චිත්ත වශියක් Tamanට තියෙන්න ඕනේ. Tamanට චිත්ත වශියක් නැතුව කරන්න බෑ. මට මතකයි බුද්ධානුස්සතියක් ගැන අපේ ආනන්දමය චාරිත්‍රික මම කතා කර කර ඉඳි ඉස්සර අපවත් කිව දාලා ආනන්දමය චාරිත්‍රික උන්වහන්සේ කිව්ව එක බුද්ධ ආනෝසතියක් ගැන විස්තරයක්. මොකද ඒ රත්නපුර ප්‍රදේශයේ මට මතක රත්නපුර වගේ උන්වහන්සේ අපිත් එක්ක ඔය බාතරමුල්ල නිවසින්දිදී උන්වහන්සේත් කතා කරද්දී අපි භාවනාව ගැන අහන්න ගිහලා කිව්වේ එක ගෙදරක කිව්වලු මට මේ ස්වාමීන් මේ ලොකු කොළුව හදාගන්න බෑ ලොකු පුතාව අනේ උන්වහන්සේ ගාවට එවන්නම් පොඩ්ඩක් මේ ළමයා භාවනාවකට පුරුදු කරලා දාන්න කිව්වලු. ඊට පස්සේ මේ ආනන්ද මහත්මයාඳුරු ගාවට මේ පුතා ඇවිල්ලා ඊට පස්සේ කියලා තියෙනවා පුතා එහෙනම් ඔය ළමයා මේ පොඩි ආස කරන බුදු පිළිමයක් ගේන්න කිව්වලු ගෙදරට. ඉතින් මේ ළමයා පොඩි ලස්සන බුදු පිළිමයක් අරන් ඇවිල්ලා ෆිසිකලි නම් මේ බුදු පිළිම දිහා බලාගෙන ඊට පස්සේ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා නවගුණ මෙනෙහි කරන්න කිව්වලු. දැන් බුදු පිළිම බලාගෙන දිගටම නවගුණ මෙනෙහි කරනවා. සමට ඒ ළමයාගේ මේ පින පෑදෙන හැටි මේ. ඊට පස්සේ ඒලම ඇවිල්ලාකල ස්වාමීනි මම නවගුණ මෙනෙහි කරාම ඇස් වහගත්තාමත් මට බුදු පිළිමේ පේනවා කිව්වලු. ඊට පස්සේ කොල එහෙනම් පුතා දැන් බුදු පිළිමේ අයින් කළා. බුදු පිළිමේ එහෙම තිබුණා. දැන් ඔයා වෙන පැත්තකට ගිහින් ඇස් වහගෙන හිතට පේන දේ බලාගෙන ඊට පස්සේ භගවාරං කීකේ මෙනෙහි කර කර ඉන්න කිව්වා. ඊට පස්සේ දැන් මේ ළමයා මේ විදිහට මෙනෙහි කර කර ඉන්නවා. ඊට පස්සේ ආනන්ද මහත්මයාව කිව්වලු ස්වාමීනි දැන් මට හොඳට පැහැදිලිව බුදු පිළිමේ පේනවා. හැබැයි වගේම පේනවා කිව්වා. ඊට පස්සේ කොල එහෙනම් පුතා දැන් බුදු පුතා දැන් අදිෂ්ඨාන කරන්න ඉතිපිසෝ භගවා කියලා කියන්නේ මේ ඉතිපිසෝ භගවා බුදුගුණ මෙනෙහි කරන්න ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරන්න මට අද බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා දකින්න ලැබේවා කියලා මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරනකොට සාර පිළිමේ සක්මන් කරනවා පේනවා දැන් මේ පුතාට. ඊට පස්සේ මේ විදිහට සක්මන් කරන ඉරියව්ව වාඩි වෙලා ඉන්න ඉරියව්ව සිටගෙන ඉන්න ඉරියව්ව සතපෙන ඉරියව් හතරට පුරුදු කළා. ඊට පස්සේ දවසක් පුරුදු කරගෙන ගිහලා කිව්වා ස්වාමීනි දැන් මට එළියක් පේනවා බුදු පිළිම පේන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මේ සමාධි දිනුනට පස්සේ මේ ළමයා ගිහි ජීවිතේ කටයුතු ඔක්කොම අතහැරලා තාපසේක් වෙලා පොළොන්නරුව පැත්තේ වාසය කළා මෙල්ල ගියා කියලා අපිත් එක්ක ආනන්දමයිත් හඳුරු කිව්වා. බලන්න මේ පින මතුවෙච්ච විදිය මිනිසෙකුගේ. ඒ කියන්නේ ලකුසනන්සේ එතන ආරය මේ තමුන්ගේ වශියක්ම ඒ කියන්නේ චේතෝ චිත්ත වශියක් චිත්ත වශය. ඒ කියන්නේ ඒකේ කියනවා මේකේ තවත් එකක් කියලා තිබ්බ ලකුසනන්සේ. දැන් මේ ධාතුමනසකාරය විතරයි විනය පිටකේ සූත්‍ර පිටකේ අවිද්දර්ම පිටකේ තුනේම තියෙනවායි කියලා මේක. ඔය මේක මේක ඒක හන්දාර ඒක ඒකේ වැදගත්කම ඒකෙන්ම ඉස්මතු වෙනවා කියන එකත් අර වශී කරගැනීමේදීත් මේක විනාඩි 5කටද 3කටද 7කටද එහාට මෙහාට ඒක කරන්න ඕනේ කියන එක නෑ. ඒක මෙහෙමයි තියෙන්නේ. ඒක අපි අපේ වචනෙත් එක තියෙන එකක් නෙමෙයි. අපි මේ විනාඩි 5ක් කරන්න විනාඩි 3ක් කරන්න විනාඩි 2ක් කරන්න කියන එක පුළුවන් ඒ විදිහට කියන්නේ නෑ. ඒ අපේ වචනට නෙමෙයි ඒක තියෙන්නේ. ඒක තමන්ගේ පිනත් එක තියෙන එකයි. ඒක අපි විනාඩි 2ක් නෙමෙයි පැය 2ක් කිව්වත් හරියන්නේ නෑ. ඒ තමන් රැස් කරපු පුණ්‍ය සංස්කාරයට අනුවමයි මේක තියෙන්නේ. මේ පොත අනුව නෙමෙයි තියෙන්නේ. උපදේශ අනුව නෙමෙයි තියෙන්නේ. එහෙම නෙවෙයි. දැන් මෙතන කියනවා අදිෂ්ඨානය කරන්න, ඉස්සලා වර්ජනය කරන්න, සමර්ජනය කරන්න හිතෙන් මේ විදිහට කළා අදිෂ්ඨානය කළා ඊට පස්සේ කුණිපෙ ගිනාවා. ඊට පස්සේ මේ කටයුත්ත කරගෙන යනවා විනාඩි 5කට ඉන්න පුරුදු වෙන, 10කට පුරුදු වෙන, ඊට පස්සේ එතනින් නැගිටින්න. ඒක මම මොකද දැන් අදිෂ්ඨානයට ගිහිල්ලා තමයි ඔය මාර්ගඵල ප්‍රශ්නෙත් ආවේ. අදි සමහර භාවනා ගුරුවරු මාර්ගඵලත් අදිෂ්ඨාන කරන්න කියනවා. දැන් ප්‍රථම ධ්‍යානයේ මට මෙච්චර පළවෙනි සෝවාන් ඵලයේ මට මෙච්චර ඉඳ ලැබේවා සකදා කියලා මේක විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ. මාර්ගයේ ඵලයට පත් වුණාට පස්සේ ඵලයේ අමුතුන් අදිෂ්ඨාන කරන්න දෙයක් නැහැ. ඵලයේ කියන්නේ ප්‍රතිඵලෙනේ. දැන් අපි ගත්ත සෝවාන් වුණා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස නැතු යනවා. සදහටම නැතු යනවා. ටික කාලයකට නෙමෙයි. ඒක සදහටම නැතු යනවා. රහත් ඵලයේ ගැන විස්තර කරලා තියෙනවා ධර්මයේ. වේතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බෝපදී පටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා රහත් ඵලයේ විස්තර කරනවා. රහත් සංඥාව. ඒක සංඥාවක්. ඒක ශූන්‍ය බවක් නෙමෙයි. ඒක සංඥාවක්. ඒකයි. එතකොට මෙතන ලොකු සන්නස ඒ කියන්නේ දැන් මෙතනදී අපි ධාතු මනසිකාරය කළා. මෙතන ඊට පස්සේ අර අට්ටික සංඥාවක වරගෙන ඒ වගේ සුදු පැහැති මේකක් අරගෙන සමාධියකට ගිහිල්ලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයට ඇවිල්ලා එතනදී ඉඳලා දැන් මේක අපි එතකොට විදර්ශනාවට මෙතන පෙරලනවාද අපි? මෙහෙම තියෙන්නේ. දැන් අපි ඒකට ඇලීමක් එනවා කියන සමහර කට්ටිය කියනවා. ඇලීම නරක දෙයක් නෙමෙයි එතන.
සමාධියට ඇලීමක් කඩන්න ඕනේ කියන එකක් කඩන්න කලබලෙන්න ඕනේ නැහැ. සමාධිය තියෙන්න ඕනේ. දැන් මහත්තයා මිනිස්සෙක් එගොඩට යන්න බලාගෙන මේගොඩ ඉඳලා ඔරුවක නගිනවා. ඔරුව ගඟමැද්දට ආවට පස්සේ යා කරන්න ඕනේ, හා මේ ඔරුවට මං ඇලි, ඔරුව උඩ වාසය කරන්නේ, මේක බැඳීමක් කියලා ගඟට පයින් එකද? එයා කළ යුත්තේ ඒ ඔරුවේම වාසය කරන්න ඕනේ එතනට යනකම්. ඒකත් තමුන්ගේ පින අනුව වෙන එකක්. පින අනුව වෙන එකක්. දැන් මෙතන මම දැක්ක හොඟක් තැන්වල කියලා තියෙනවා මෙතනදී කඩන්න ඕනේ. දැන් අපි ගත්ත සමාධියක් ඇති වුණා කියමු. සමාධිය රැකගෙන ඉන්න එක කොච්චර ලාභයක්ද? ඒකනේ ධර්මය තුළ විස්තර කරන්නේ, බුද්ධ ශාසනය විස්තර කරනවා. ශාසනය පිරිහෙන්න සහ දියුණු වෙන්න හේතු වෙන කරුණු එකක් තමයි ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කිරීම. දියුණු වෙන්න හේතු වෙන ධර්මයට ගෞරව කිරීම, සංඝයාට ගෞරව කිරීම, ශික්ෂාව. ශික්ෂාව කියන්නේ හික්මෙන වැඩපිළිවෙල. ශික්ෂාවට ගෞරව කිරීම, සමාධියට ගෞරව කිරීම, මේ පහ බුද්ධ ශාසනය දියුණු වෙන්න හේතු වෙනවා කියනවා. බුද්ධ ශාසනය පිරිහෙන්න හේතු වෙනවා කියනවා ශාස්ත්‍රුනාසිකගේ ගෞරවය නැතිවීම, ධර්මයට ගෞරවය නැතිවීම, සංඝයාට ගෞරවය නැතිවීම, ශික්ෂාවට ගෞරවය නැතිවීම, සමාධියට ගෞරවය නැතිවීම. දැන් මම කියුවේ දැන් අර දෙතිස් කුණප භාවනාවට ගෞරව කරන්න අපි ඉගෙන ගත්තේ නැත්නම් ගැරහුම් ලැබුවොත් ශාසනය පිරිහෙනවා. ශාස්ත්‍රුනාසිකගේ මාර්ග පෙන්වා දීපු නිවනට තියෙන මාර්ගනේ, පූර්වභාග ප්‍රතිපදාවනේ. ඔය ඉතින් විහිදුවට ගන්න නැතුව, මැජික් වශයෙන් ගන්න නැතුව කරන්න ඕන දේවල්. එතකොට ලෝකසානාසික කියන්නේ අතනදී අර අපි මෙතන වෙනසක් හදිසිය කරන්න අවශ්‍ය නැහැ. නෑ, හදිසි නෑ. අපි හිම කාලයක් යා සමාධිය පුරුදු කරගෙන ඉන්නවා කියලා. එයා සමාධිය නොපිරී හිටියොත් එයා සුගත බඹලෝ යනවා. ඒත් මාර්ගඵලලාභී මුණ ගැහෙනවා. ඒත් තියෙනවා. අපි ගත්තොත් එයාගේ කුසල පක්ෂි වැඩි නම් එයා සාමාන්‍ය හිත චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරපගෙන ඒ සුගතිය යනවා. ලාභයක්ම නෑට තියෙන්නේ. එතකොට ලොකු සරන්සේ මේ ධාතු මෙතන මේ පැටිකුල මනසිකාරය යන්නේ මේ අනිත්‍ය පැත්තටද, මේ මොන පැත්තට? විපස්සනා පැත්තෙන්ද යන්නේ, සමාධිය පැත්තට? මුලින් යන්නේ සමාධියක්නේ. මුලින්ම නීවරණ ධර්මයන්ගේ යටපත් වීමක් නේ මුලින්ම වෙන්නේ. එතකොට කොයි පැත්තෙන් ගියත් ආරම්භ සමාධියට යනවා. කොයින් ගියත් නීවරණ ධර්මයන්ගේ යටපත් වීමක් ඒක වෙනවනේ ආරම්භේ. එතකොට අපි ගත්තොත් මේ ඕකේ වරදින්න ගොඩක් අයට මේකයි. ඕක වෙන් වශයෙන් පුරුදු කරන්න ඇති එක. ඒ කියන්නේ දැන් අසුභ භාවනාව කරලා සමාධියේ වැඩෙනකන් ඉන්න විදර්ශනාව කරන්න. ඒක තමයි වරදින්නේ. එහෙම නෙමෙයි කියන්නේ. අපිගම කෙනෙක් ඔය පටිකුල මනසිකාරය හෝ ධාතු මනසිකාරය හෝ සමත භාවනාව කරනවා. ඒ අතරේ යා පටිච්ච සමුප්පාද ඉගෙන ගන්නවා. පංච උපාදාන ස්කන්ධය, ආයතන භාවනා, ස්කන්ධ භාවනාදී යා වෙනම ටික ටික පුරුදු කරනවා කියමු. මේ පුරුදු කරන දේවල් හිතේ පිහිටින සංස්කාරනේ. මේ හිතේ පිහිටන සංස්කාර කොච්චර බලවත් වෙනවද කියනවා නම්, යම් අවස්ථාවක යාගේ හිත ධර්මාබෝධයේ සුදුසු විදියට සකස් වෙලා තිබුණොත් අර තමන්ගේ මානසිකාර්ය පුරුදු කරපෙක එතනට එන එක කාටවත් වළක්වන්න බෑ. ඒක එනවාමයි. අපි මේ කෘතිම විදියට ගලපන්නේ මේ අරුබුද්දයක් මේ තියෙන්නේ. ඒක එන ආකාරයටම ඔව් එන. දැන් අපි ගත්තොත් මේ ඔක්කොම විමුක්ති මුඛනේ, මේ ඔක්කොම නෝන ධර්මාභෝධයට යන්නේ තියෙන දොරටුනේ. එක දොරටුවක් වහලා එක දොරටුවක් විරුද්ධ කරනවා නෙමෙයි මේ. එක දොරටුවක් කරනොත් අනිත් දොරටු ඇරෙනවා. එහෙම එකක් මේ තියෙන්නේ. じゃ උත්තරම තියෙනවා නේද සවනස්? මේ ආහාර පටික්කුල එකක් තියෙනවා නේද සවනස්? ධාතු මනස්කාරයත් එක්කම අර අනල අර ආහාර ගැනීමෙදිත් එහෙම එකක් කරනවා. ආහාර ගැනීමෙදි වෘත්ත දේශනා තියෙනවා. ආහාර ගැන වෙනම දේශනාවල් තියෙනවා. ආහාර පටික්කුලයට කියලා ආහාර පටි ආහාරයේ පටික්කුල සංඥා කියලා සංඥාව විස්තර කරන තැන් තියෙනවා. නමුත් ආහාරයේ පිළිකුල වඩන්නේ මෙහෙමයි කියලා දේශනාවක විස්තර වශයෙන් නැහැ. දේශනාවක විස්තර වශයෙන් නැහැ. උපමා විතරයි තියෙන්නේ. ආහාර පටික්කුලයට උපමා විතරයි තියෙන්නේ. උපමා විතරයි. ඒ කියන්නේ උපමාව තියෙන්නේ ඒක දේශනා කරන්නේ ආහාරයේ ගෙරේ බැලිය යුතු ආකල්පේ. ඒකේ තියෙනවා මහණෙනි දරුවෙක් අරගෙන දෙමාපිය යනවා කාන්තාරකින් ඈතර වෙන්න. කාන්තාරකින් ඈතර වෙන්න දරුවෙක් අරගෙන දෙමාපිය යද්දී අතරමඟදී මේගොල්ලෝ ගෙනිච්ච ආහාර ඉවර වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවා දැන් අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි තුන්දෙනා මැරෙනවා කියලා. ඒතර මේ පුරුෂයා යෝජනා කරනවා අපි මෙහෙම කරමු. මේ ළමයා මරාගෙන කාලා අපි මේකෙන් ඈතර යමු. එතකොට අපි එක්කෙනානේ මේකෙන් යන්නේ නැත්නම් අපි තුන්දෙනාම යනවානේ. අපි දෙන්න ගිහින් අපි එහෙදි ආයේ දරුවෙක් හදාගමු කියලා කාන්තාරෙන් ඈතර වෙලා.
ඊට පස්සේ දැන් මේකට තාත්තා අම්මා ගාවට ළමයා වනෝ. අම්මට ළමයා මරන්න බෑ. අම්මා තාත්තා ගාවට ළමයා වනෝ. මරන්න බෑ. ඔය අතරේ ආහාර නැති වෙමින් ළමයා මැරෙනවා. අම්මා තාත්තා මොකද කරන්නේ? මේ ළමයාගේ අතපය අරගෙන කඩාගෙන කන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි, මේ අම්මා තාත්තා දෙන්න මේ දරුවාගේ මස් කන්නේ මේ ආසාවෙන්ද කියලා අහනවා. නෑ කියනවා. රස විඳින්නද කියලා අහනවා. නෑ කියනවා. ඇඟේ පොතේ මස් වඩා ගන්නද කියලා අහනවා. නෑ කියනවා. අඩුතැන් පුරව ගන්නද කියලා අහනවා. නෑ කියනවා. මොකේද කියලා අහනවා. යන්තම් පණ ගැට ගහගෙන කාන්තාරෙන් ඉතර වෙන්න කියනවා. මහණෙනි ආහාරයේ බැලියුත්ති ඒ විදිහටයි කියනවා. මේ විමුක්තිය කරා යන එකනට කියන්නේ. ආහාරයේ දිසේ බැලියුත්ති ඒ විදිහටයි කියනවා. නැතුවර ආහාරය ඔක්කොම එකට දාලා ඒක සමහර අය එහෙම කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට ආහාර අරුචි ඇවිල්ලා ගොඩාක් කාර්බෝද ඇති වෙලා මම දන්න සමහර ආමතුරුන්ට එහෙම ලොකු නෝ කාර්දර වෙලා තියෙනවා. මම ආහ ඔක්කොම එකට අනලා වළඳන්න ගිහලා ඊට පස්සේ අප්‍රිය වෙලා අජීර්ණ වෙලා මාස ගණන් ඉස්පිතාලේ ඉඳලා. මොකද දැන් කාලේ අර පරණ සටන් කරන්න බෑ. හැබැයි ඒකත් ක්‍රමවේදයක්ද ලොකු නෑ. මම කියන්නේ එහෙම කරන්න නැතුව මම කියන්නේ බුද්ධ දේශනාවේ තවත් ක්‍රමයක් අපිට විස්තර කරලා තියෙනවනේ. ඉස්සර කොහොමද මෛත්‍රී සිතෙන් යුක්තව ආහාරය ගත්තොත් ගන්න ආහාරයට ණය නැහැ කියන. එතකොට යාට මෙසිත වතුරන්න පුළුවන් නේ ඕනතරම්. මොකද අරක බොහොම වේගවත් එකක් නිවන්ට යන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ හැමතැනම රහතන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵලලාභීන් බිහි වුණා. දැන් අපි මේ කතාවට කියනවා විතරයි. දැන් අපි ගත්තොත් මාර්ගඵලලාභීන් කියලා ගත්තොත් ගොඩක් ඉන්නේ නිකන් ආටිෆිෂල් කෘතිම. එතකොට ලකුසන්නස් ඒ කියන්නේ ආහාර මේ දාන මේ පිළිගන්නකොට එතනදී පිළිගන්නකටත් මේ ආහාරය උයපු අය මේට වෙහෙස මහන්සි වෙයි සියලු දුක් විත්තා නිරෝගී විත්තා සුවපත් විත්තා. අනිත් පැත්ත ආහාර එකතු කරගෙන ඒ පැත්ත ගන්න නැත්නම් ගොඩක් මම දැකලා තියෙනවා සමහර ආමුදුරුරු මම එක හඳු කෙනෙක් දැක්කා ආහාරය ඒ විදිහටම මේව කරලා ගන්නවා. පාරණ විදියට මේ දුතාංග විදියට සිවුරු පුරවගෙන එහම අනේ සිවුරු කරලා ගියා. ඒ කියන්නේ හිතට අරති ආපු වෙලාවට තමන් බැලන්ස් නැහැ. ඒකයි දැන් අර අසුබ වගේ දැන් අසුබේ අර විදියට බලාගෙන ඔය ප්‍රෝග්‍රෑම් වලට දාගෙන නැත්තම් ඔය ටැබ් වලට දාගෙන නැත්තම් අයිපොඩ් වලට දාගෙන බලබල ඉන්න එකපාරට ඕක ආතල්ලා කඩාගෙන යනවා රාගි පැත්තට. ඊටට නරකද බුද්ධිමත් විදියට මේ කියන්නේ එක හිමින් හිමින්. ඒකයි මම ගොඩක් දුරට කියන්නේ. ධර්මයේ හැලුවට ලක් වෙන්නේ අර බුද්ධ කාලේ වගේ අපි මෙතන මේ කර්ණම ගහන්න කල්පනා කිරීමෙන්. අපි අපේ ප්‍රමාණය දැනගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් හැකියාව දැනගන්න ඕනේ. දැන් මට මුල්ම කාලේ මේක තේරුන්නේ නැහැ. මම මුලින් හිතුවේ අපිටත් තියෙන ඇසකරණාසි දෙකයි මනසක්. එදා හිටිය මිනිස්සුන්ටත් තිබුණ ඇසකරණාසි දෙකයි මනසක්. අපිත් මිනිස්සු, එදා හිටිය මිනිස්සු. එහෙනම් එදා කරපු දේ අද අපිට කරන්න බැරි. මං මෙහෙමයි හිතුවේ මුල් කාලේ. නමුත් මට ප්‍රායෝගිකවම තේරුම් ගියා අද ඇසකන්නා සිද්දිවකයි මනස තිබුණට එදා තිබිච්ච පින් බලේ අද මිනිස්සුන්ට නැහැ කියලා. එදා මිනිස්සු ජීවමානව බුදුරජාන් වහන්සේ දැක්කා. රහතන් වහන්සේලා දැක්කා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනකට වැඩි පිළිවෙල සාර්ථක වෙනවා. ඊට පස්සේ උන්වහන්සේලගේ අතීත කතා අපිට කියවන්න ලැබෙනවා. ඒතොර අපිට කියනවා මේ පෙර ආත්ම ගණන් පුරුදු කරගෙන ඇවිල්ලා. බුදු කෙනෙක් මොන ගැහෙන්නේ? හිමින් පුරුදු කරගෙන ඇවිල්ලා. ඉතින් සමහරට අපිත් හිමින් පුරුදු කරගෙන යම්කිසි ප්‍රමාණයකට ඇති. මොකද අපි අනාත්මයිනේ, මේක ආත්මයක් තියෙන එකක් නෙමෙයිනේ. ඉතින් පුරුදු කරගෙන හරි විදියට පාරමී ධර්මයන් අපේ පිරෙලා තිබ්බනම් අද අපි මෙතන නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා එහෙනම් මාර්ගඵල ලබලා ගොඩක් කල්. අපිට ඒව වැරදුනේ, මග ඇරුනේ මොකද? ඒ අවස්ථාවල් අපේ පිනේ තියෙන දුර්වලකමක් නිසා. ඉතින් මං කියුවේ මේ අවස්ථාව අපිට තියෙන්නේ ශාස්ත්‍රු ගෞරවය ඇති කරගෙන, ධර්ම ගෞරවය ඇති කරගෙන, ධර්මයට ගෞරවයෙන්. ධර්මය කියන්නේ සරණ ලබන දෙයක්නේ. දැන් අපි ගත්තොත් අපි සාමාන්‍ය බෙහෙතක් හේතක් අපිට අසනීපයක් නම් අපි අසාධ්‍ය රෝගයකින් ඉන්නවා නම් එක්තරා වෛද්‍යරෙක් අපිට දෙනවා කියන විශේෂ ඖෂධයක් දීලා කියන මේක උඩකින් තියන්න, මේක පල්ලෙහාන් තියන්න එපා, මේ වෙලාවට බොන්න, ගරුසරු කරලා බොන්න කියනවා. ඒකට අපි පුරුදු වෙනවා මේක කරන්න. ඉතින් ඒ වගේ අර ඒවට තියෙනුනේ ගරුසරු කිරීමක් සාමාන්‍ය දේවල් වලට.
ඒ විදිහට ඒ ආකාරයෙන් තමයි මේ කරන්නේ. ඒක ඒක නතර මේ අර කියන්නේ ෆෝස් කරනවා කියන එක ඒ වගේ බලපෑමක් කරගෙන තද කරගෙන මේ අපිට ඒ දිශාවට දුවන්න බෑ කියන එක. කවදාවත්ම බෑ. කවදාවත්ම බෑ කාටවත්ම බෑ. අර තිබ්බට ඒක ඒ ආකාරයෙන් ගන්න බෑ කියන එක. ඉතින් අපිට තියෙන වාසනාව තමයි ඒ මේ කෝටි ගණන් රාතන් වහන්සේලා බිහි කරපු ඒ උපදේශ. සූත්‍ර දේශනා කියන්නේ උපදේශ. රහතන් වහන්සේලා පුරුදු රහත් වෙන්න පුරුදු කරපු ධර්මයක්. ඒතර අපිට හිතේ පැහැදීම තියෙන්න ඕනේ මේකට. මේ බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරපු දෙයක් මේ කියලා. එතකොට මම කිව්වේ මම ඒක කිව්වේ පටික්කමනු පටික්කුල මනසකාර කියන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි. ඒක නිවන් මාර්ගට විවෘත කරන විමුක්ති ద్వාරයක්. ඒ විමුක්ති ద్వාරයට උමනා කරන ගෞරවය නැත්තම් එතනදී අර මං කිව්වේ සමහර අවස්ථාවලදී තරුණ දරුවෝ දන්නේ නැවුවා. ඒගොල්ලෝ දෙතිස් කුණපිය අහනවා. අහලෝ ඒ මරණ මිනිස්සුගේ කැපෙන කෑලි මිනිස්සුගේ කෑලි ටිකක් අරගෙන මේ බෙකකට දානවා. ඉතින් ඒක මේ නිවන් මාර්ගට අදාළ නැහැ. ඕන්නම් ඒක බලලා මිනිස්සු ගරහයි. මොකටද ඔය ධර්මය කියලා ආයි. ඔච්චරයි ඔකේ තියෙන්නේ. ඊට කොච්චර වටනද මේ කරුණාව මෛත්‍රියෙන් එක්ක මේ කියන්නේ ඒක. අවසලක සනන්ස. ඉතින් අපි කෙටි විරාමයකට යන තතාවක් පාලක මෙදිරි ගොස් අපේ ධර්ම කතිකාවත් එක්ක එකතු වෙනවා. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසලක සනන්ස. මේ ගිවතාවේ චෝනන්ස මම අර වටේ ගත්තනේ අර උපනිෂද් වරුන්ගේ යම් කිසි විදිහකට දීපු උපදේශක් සම්බන්ධලක සනන්ස කියවි මහත්තයා. මේ මේක තියෙන්නේ මේ බ්‍රහදාරණ්‍යක කියන උපනිෂද් වල. උපනිෂද් කියන එක මේ බුද්ධ කාලේ ඉස්සල්ලා තිබිච්ච බ්‍රාහ්මණ සමාජයේ තපස් සමාජයේ තිබිච්ච එක. ඒගොල්ලෝ අර ಗುಣධර්ම වලට තැන දෙන්න පටන් ගත්ත කාලේ. ඒකේ තියෙන ප්‍රජාපති ප්‍රජාපති කියලා කියන්නේ මහා බ්‍රාහ්මණයා. නැත්නම් ලෝක මෞංකාරය කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ ප්‍රජාපති ගාවට දෙවරු ගියා. දෙවරු ගියාම දෙවරුන්ට ප්‍රජාපති බන්න කිව්වා. දෙවරු අහනවා ප්‍රජාපති අහනවා දෙවරුන්ගෙන් ඔබට මේ ධර්මයේ තේරුනේ කොහොමද? දෙවරු කියනවා ප්‍රජාපතියට මහා බ්‍රාහ්මණය අපිට මේක තේරුනේ ඉන්ද්‍රිය දමනයේ හැටියටයි කියනවා. එතකොට ප්‍රජාපති කියනවා බොහොම හොඳයි ඔබට මේ ධර්මයේ තේරුණා කියනවා. ඊට පස්සේ මිනිස්සු යනවා ප්‍රජාපති ගාවට. ගියාම ප්‍රජාපති මිනිස්සුන්ට ධර්මයේ කියනවා. ඊට පස්සේ මිනිස්සු කියනවා මේ දෙවියනි අපිට තේරුණා කියනවා. ඉතින් අහනවා ප්‍රජාපති කියන දෙවියව අහනවා මහා බ්‍රහ්මයා අහනවා කොහොමද ඔබට තේරුණේ කියලා. කියනවා මේ දෙවියනි අපිට තේරුණේ දානයයි කියනවා. ආ දානයයි අපිට තේරුණේ කියනවා. ආ බොහොම හොඳයි දානේ දීමගෙන ඔබට වැටුණා කියනවා. අසුරෝ යනවා ප්‍රජාපති හම්බෙන්න මහා බ්‍රහ්ම හම්බෙන්න. ඊට පස්සේ අහනවා අසුරයන්ගෙන් අහනවා ඔබට තේරුණාද? එහෙමයි තේරුණා කියනවා. ඔබට මොකද්ද තේරුණේ කියලා අහනවා. අපට තේරුණේ අප පුරුදු කළ යුත්තේ දයාවයි කියනවා. එතකොට මේ මහා බ්‍රහ්ම කියනවා එහෙනම් ඔය තුන අත්ම හැර පුරුදු කරන්න කවුරුත් ඉන්ද්‍රිය දමනියත් දානයත් දයාවන්ත වීමත් කියනවා. බලන්න මං කිය කොච්චර ලස්සනද මේ මුල් කාලේ ඒ බුදුරජාන් වහන්සේගේ බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ සිත හැදීගෙන යන විදිය. දැන් සිතීට හාත්පස වෙනස් නේ. අනේකයි. දැන් ඉන්ද්‍රිය දමන එනෙම නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන ඉන්ද්‍රිය පිරිහීම. ඉන්ද්‍රිය කෝපය. දානේ දෙන කෙනාටත් බයිනෝ. දයා වෙනකොට තියෙන්නේ කපා කොටහ මරපන් කියලා අපහාස කර කර බිබ්බරහ මඩද ගගහ දේව දැන් යන්නේ. ඉතින් ඒකයි. ඉතින් බඳු ලෝකෙක අපි අර හොඳට තේරුම් ගන්න ඕනේ අපට සමීප වෙන්න පුළුවන් ළඟ තියෙන ಗುಣ. ඒ ළඟ තියෙන ಗುಣ ධර්මات එක්ක ගියොත් අපිට ওই කියාපු ගැඹුරු විස්මිත ඒ කියන්නේ පටික්කුල මානසිකාරය වගේ ශ්‍රේෂ්ඨ භාවනා ගෞරවාන්විත භාවනාව තියෙන ලෝකෙ තිබිච්ච ධාතු මනසිකාරී වගේ මහෝත්තම භාවනා ඊළඟට ආනාපාන සතිය වගේ ඊළඟට බුදුජානනාංශ ආනාපාන සතිය ගැන එක්තරා අවස්ථාවක දේශනා කළා. මහණෙනි සිහිය නැති කෙනාට මම ආනාපාන සතිය උගන්වන්න යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ ආනාපාන සතිය පෙන්වුවේ සමහර අයට තියෙනවා සති කියන ඉන්ද්‍රිය බලවත්. බුදුජානනාංශ ඉන්ද්‍රිය පරව පරියත ඥානෙ පිළිහිටලනේ දහම් දෙසුවේ. එතකොට දැන් සමහර මේ අය එනවා මේ පැවිද්දෝ එක ගියා එනවා එනකොට බුදුරජාණන් වහන්සේ
ආනාපාන සතිය වඩන්න කියනවා. ඒ කියන්නේ යාගේ හරි සතීන්ද්‍රිය දියුණු වෙන්නයි. සමහර අයට විරි ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ. ඒකට උමනා කරන උපදේශය දෙනවා. සමහර අයට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ. ඒකට උමනා කරන උපදේශය දෙනවා. එහෙම දීප උපදේශය තමයි ඔය සූත්‍ර වල තියෙන්නේ. අපි මේ සූත්‍රය අල්ලගෙන එක පාට අපි ඔට්ටු වුණාට හරියන්නේ නැහැ. අපි හිමින් හිමින් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ලොකුසාරණ සම්න්නේ එතන දැන් අර බයක් ඇති වෙන්න පුළුවන් කියන කතාවට මෙතන මේ බය ගැන අපි ගන්නකොට දැන් අපුත් එක්ක තමුන් එක්ක අද හිටපු මොනසෙ හැට මරනවා මේ මිනිස්සු ආයිත් මේ භූත ලෝකයක ඉන්නවා කියලා බය වෙන ගතියක් තියෙනවනේ. දැන් අපේ මිනිස්සුන්ට අර ධාතු මනසේ මේ මේ පටිකුල සංඥාව මානසිකාරය පැත්තකින් තියලා නිකන් ගත්ත ලකුසන. අන්න ඒ අවස්ථාවද ලකුසනන්ස මොකක්ද කොයි විදිහටද අපි මේක බැලියොත් එහෙම බයක් ඒක මෙහෙමයි වෙන්නේ. මම හිතන්නේ ඒක ජීවත් වෙලා ඉන්න කෙනාගේ තියෙන ස්වභාවයත් එක්කයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් හොඳට භාවනා නියෝගී කාරුණික ඊළඟට ඔක්කොම අතහැරලා ඊළඟට වෛර ක්‍රෝධ සිතේ පවත්තන්නේ නැති කෙනෙක් මැරිනවා කියමු. කවුරුත් එයාට බය වෙයි කියලා මං හිතන්නේ. සාමාන්‍ය ගෙදර ගැලෙන් ගැටෙන් එක ජීවත් වෙලා ඉන්න කෙනෙක් හදිසි ඇක්සිඩන්ට් එකක් කරමක කරලා මැරුණා කියමු. ඒතර ඒක නා සම්බන්ධයෙන් බයටපත් වෙන්න පුළුවන් සමහර අයට. දැන් මම දන්නවා අපේ ධර්මයේ පුරුදු කරපු අපි ළඟ හිටපු හොඳම දායක මහත්තයෙක් ඒ වගේ මැරුණා. අනේ අපිට බයක් හටගත්තේ නැහැ. අපි දන්නවා මෙයන් ඒකාන්තෙම දෙවියන් අතරට යනවා කියලා. බයස් ගැටේ සතුටක් හටගත්තේ. අනේ මෙයා මනුස්ස ලෝකෙන් ප්‍රයෝජනය ගත්තා කියලා. බය හටගන්නේ මොකද? එයා ජීවත් වෙච්ච හිටපු රටාවත් එක්කයි ඔක්කොම තියෙන්නේ. එතකොට එතන යම් කිසි දෙයකට එන අනිත්‍ය භාවනාව කොයි විදිහකටද? මෙහෙම සාමාන්‍යයෙන් කෙනෙකුට පුළුවන් නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනෙකුට පුළුවන් විදර්ශනා භාවනා කරලා මෙතනත් ඇසකරනා සිදුවකයි මනසේ මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ ආත්මයෙන් ශූන්‍යයි. ආත්මයට අයත් දෙයින් ශූන්‍යයි. එහෙනම් එතන යා භූතයක් වෙලා හිටියක් කවුරු වෙලා හිටියත් එතනත් තියෙන්නේ අනිත්‍ය වූ පටිච්ච සමුප්පන්න වූ අනාත්ම වූ ස්වභාවයුක්ත දෙයක් කියලා එහෙම මෙනෙහි කරනවා නම් පුද්ගල ප්‍රතිබන්ධ දෘෂ්ටියකින් තොරව යා එයාට අරමුණ එන්නේ නැහැ. එතකොට අනාත්ම භාවනාව ඒක අනාත්මයනේ. අනාත්ම මානසිකාරය දෙකට එයා භාවනාව ඒ කියන්නේ ඒ අරමුණ එයාට පිවිසෙන්නේ නැහැ. ඉතින් ඒකට හොඳට බලවත් ලෙස ප්‍රඥාව පිහිටපු කෙනෙක් විය යුතුයි. දැන් බලවත් ලෙස ප්‍රඥාව පිහිටපුවා ඉන්නවනේ මනස. එක්තරා අවස්ථාවක අටුවාවි කියන සඳහන් වෙලා එක හාඳුරු කෙනෙක්. ඒ හාඳුරු බුද්ධානුස්සතිය වඩා මේ බෝමළු අතු ගෑවා. අතු ගානකට හරකෙක් ඇවිල්ලා සම්පූර්ණ බෝමළුවේ පහරලා ගියා. ගොම දාලා. උන්වහන්සේ කලබල හිත කලබල කරගෙන නැතුව ආයෙත් අර ගොම ටික ආයෙත් අයින් කළා. ආයෙත් අතු ගාගෙන ගිහිල්ලා උන්වහන්සේ අතු ගාලා ආපස්සට හැල බැලුවම ලස්සනට පැහැදිලි බෝමළු තියෙන සතුටක් ලැබුණා. ඊට පස්සේ ආයෙත් වඳුරෙක් ඇවිල්ලා ආයෙ පහුරු ගාලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ ආයෙමත් කලබල නැතුව මේ සංසිදුගෙන ආවා. ආයෙමත් තවත් කවුද ඇවිල්ලා ඔය මේවා කරා උන්වහන්සේ ඇව්වා මේ මගේ මේ සිත සතුට ලබන සාන්තිය නැති කරන නුඹ මාරයාද කියලා ඇව්වා. එතකොට අර මාරයා වේසෙන් එයා පෙනී හිටියා. ඔව් මම මාරයා තමයි කිව්වා ආවේ. ඊට පස්සේ මාරයාට මෙයා කියනවා ඔබ මාරිය ඔබ ඔච්චර දක්ෂයෙක් නෑ. ඔබ බුදුරජාන් වහන්සේත් එක්ක සටන් කරපු කෙනෙක් නොවේ. ඔබ ඔච්චර දක්ෂ නම් ඔබේ දක්ෂකම ඔච්චර නම් මම ඔබේ අනුභවය දකින්න කැමතියි. ඔබ පුළුවන් නම් මට ඔබ හැකියාව කොච්චර තියෙනවා නම් මහා බල සම්පන්න නම් මට මේ බුදුරජාන් වහන්සේ ජීවමාන ආකාරයෙන් පුළුවන් නම් මමල පෙන්වන්න කියනවා. මාරයා මමල පෙන්වනවා. ජීවමාන බුදුරජාන් වහන්සේගේ රූපේ මමල පෙන්වනවා. පෙන්වපු ගම මෙයා බුද්ධානුස්සතිය මුල් කරගෙන විදර්ශනාවල රහත් ඵලයට පත් වෙනවා. පත් වෙච්ච ගම මෙයා කියනවා මාරය ඔබ පෙරදුනා මගේ කාරණේ සම්පූර්ණයි කියනවා. මම කියන්නේ නෝන ඇත්තා ඒ නෝන පාවිච්චි කරන විදියටයි ඒක තියෙන්නේ. දැන් සමහර තැනකත් තාලදී බලකෝ සයන්න්සේ දැන් ඔක කියනවනේ දක්කුනේ අර this is කුණිපේ කියනකොට දැන් බුදුරජාණන් වහන්සේකේ තියෙනවනේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කියලා. දැන් ඒකට සමාන කළා මම දැක්ක සමහර තැන්වල කියලා දෙනවා. ඒ කියන්නේ perfect කියන එක. දැන් මේක ඒ වගේ සමකල නොහැකි තත්ත්වයක් තියෙනකොට අර බාහිර ලෙසත් ඒක බලලා අපිට එතනින් උනත් තේරුම් ගන්න පුළුවන් කියලා ප්‍රඥාවන්ත විදිහට ගත්තොත් එහෙම ගන්න පුළුවන් කියන කතාව. ඒකට තියෙනවනේ ලක්ෂණ සූත්‍රය පැහැදිලිවම දීගනිකයි. දීගන ලක්ෂණ සූත්‍රය පැහැදිලිවම තියෙනවා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පුද්ගලය දෙන්නෙකුට පිහිටනවා. එක්කෙනෙක් තමයි බුදු බව ලබන බෝසතාණන් වහන්සේ. ඊළඟ කෙනා තමයි මේ චක්‍රවර්ති රජුරුව. එතකොට මේ ඔක්කොම සංසාරයේ පෙර ආත්මවල කරන ලද පින් බලයෙන් ඇතිවෙච්ච ලකුණු, පුණ්‍ය ලකුණු. ඒ කියන්නේ පින් කරපු බවට තියෙන සලකුණේ ඔක්කොම.
පෙර ආත්ම භාවල ආත්ම බොහෝ ගණන් එක එක ආත්ම වල කරපු පින් දීම කියන්නේ තමන් කරපු පින් වල රටාවට තමයි ඔය 23 ගුණ මේ මොනවද කියන්නේ 23 මහා පුරුෂ ලක්ෂණ සියල්ලම මේ හට අරගෙන තියෙන්නේ. එතකොට දැන් ඒ තියෙන්නේ කුණප කොටස් තියෙ ශරීරයකනේ. දැන් බලන්න එතකොට 23 මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් පැවිදුණානි වක්කලී කියලා. එතකොට පැවිදි වුණාට පස්සේ දැන් උන්වහන්සේගේ ශාරීරිය දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වක්කලීගෙන් ඇහුවේ මොකද්ද? කින්තේ වක්කලී ඉමිනා පූති කායන දිත්තේන. වක්කලී මේ කුණු පූති කියන්නේ කුණු. වක්කලී මේ කුණු ශාරීරියක් දැකීමෙන් ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරයටත් කුණු ශාරීරිය කියලා හඳුන්වනවා. මේ කුණු ශාරීරිය දැක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අදාළේ වක්කලී ධර්මයේ දකින්ද. ධර්මයේ දැක්කොත් තමයි මාව බලන්න පුළුවන් කියලා. එතකොට අපිට තේරෙනවා මේ ඒ ධර්මයේ දකින්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් සති සතිපට්ඨාණය තුළ හරි විදිහට ධර්මයට පිවිසෙන එකට යා පිවිසෙන්න තියෙන්නේ දුක්ඛාරි සත්‍යයටනේ. දුක්ඛ සමුදය ආරි සත්‍යය. දුක්ඛ නිරෝධ ආරි සත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යය. එතකොට දැන් දෙවි කෙනෙකුට බැහැ දෙතිස් කුණ භාවනාව කරන්න. බ්‍රහ්මයෙකුට දෙතිස් කුණ භාවනාව කරන්න බෑ. නමුත් ඉන්ද්‍රිය දමනය කරන්න පුළුවන්. එතකොට මනුෂ්‍යයාට තියෙන සමීපම අරමුණක් තමයි මේ පටික්කුල මානසිකාරය. මිනිස්සෙක් හැටියට මිනිස්සෙකුට තියෙන දුර්ලභ භාවනා ක්‍රමයක් තමයි. මම කිව්වේ ඒක ඒ භාවනාවල් ගැරහුණු ලැබිය යුතු එකක් නෙමෙයි. මේක ගෞරව කරලා ගෞරව බහුමාණෙන් යුක්තව පිළිගත යුතු මේ උපදේශයක් තමයි වෙන්නේ. ධාතු මානසිකාරය, අසුබ මානසිකාරය, ඉරියාපත මේ ආදි වශයෙන් කියන මොකද ඒක මනුෂ්‍යයාට පැහැදිලිව කරන්න පුළුවන්. ඉරියාපතනම් දෙවියන්ටත් පුළුවන් කරන්න ඉරියව්. නමුත් දෙවියන්ට අසුභ භාවනාව කරන්න බෑනේ. ඒකනේ දැන් මනුස්ස ලෝකෙනි වේගින් රහත්ඵල මාර්ගඵල ලැබුවේ. ඒ දිව්‍ය ලෝකෙ ඉඳලා චුත්ත වෙවි චුත්ත වෙයි මිනිස් ලෝකෙට ආවනේ ඒ කාලේ. මනුස්ස ලෝකෙ හිටපු බොහෝ දෙනෙක් මේ වේගින් මාර්ගඵල ලැබුවා මේ පටික්කුල මානසිකාරයෙන්. ඒ නිසා මේක ශ්‍රේෂ්ඨ මහා උත්තම බොහොම ගරු බුහුමන් නැතුව වැඳුම් පිදුම් කරන් පිළිගත යුතු භාවනාවක් කියලා මම මේ අසුභ භාවනාව ගැන මම තේරුම් ගන්න තියෙන්නේ. ලොකු සනන්ස මේ අද ප්‍රශ්නයක් උත් තියෙනවා ඇවිල්ලා. මේක දැන් සමාධි ගැන පොඩ්ඩක් අහලා තියෙන්නේ. එතන තියෙනවා කවසර සයන්නාස කියලා තියෙනවා පිට රටක ජීවත් වන මම ඕ වහන්සේගේ කැසට් පට වලට සවන් දෙමින් ආනාපාන සති භාවනාව ඉතා කැමැත්තෙන් අවුරුදු 12ක් පමණ කාලයක් තිස්සේ අත නොහැර පුරුදු කළ කෙනෙක්මි. කලන මිතුරු ඇසුරු ලැබෙන්නේ ඉතාම අඩු වශයෙන්. නමෝ බුද්ධාය වැඩසටහනේ 106 වෙනි කොටසේ සුදු වලාකුල් තරුවල් ආදිය ඉතා සුළු මොහොතක්වත් දකින්නට ලැබෙන්නේ සිත සමාධි වන අවස්ථාවේ කියා ඇසුමෙන් සිතට මහත් සතුටක් ලැබිමි. මේ අවස්ථාවෙන් පසුව විදර්ශනාවට යමුණ අයිරු පහදා දෙන ලෙස ඉතා යටහත් පහත් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නැමැතිනම් ආනාපාන සතිය කළ යුතු දේද මෙවැනි දේ පහදා දෙමින් ඔබ වහන්සේ කරන මේ මාර්ගය දියුණු කිරීමට ඔබ වහන්සේ කරන මෙම උත්සාහයට ඔබ වහන්සේට උතුම් අරහත් භාවයට පත්වීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි කියලා. ඒ කියන්නේ එයා ඒකේ ප්‍රශ්න දෙකක් අහන්නේ. ඒ කැනඩාවසෙට ඒවල තියෙනවා. ඔව් ප්‍රශ්න දෙකක් අහන්නේ. එකක් තමයි අහන්නේ එයාට ආනාපාන සති භාවනාව කරලා ඊට පස්සේ භාවනාව තුළින් නිමිත්තක් ආවොත් ඒක විදර්ශනාවට හරවනවද නැත්නම් දිගටම ආනාපාන සතිය කරනවද කියලා යහන්නේ. මේක කළ යුතු දිගටම ආනාපාන සතිය කිරීමයි. ආනාපාන සතිය හොඳට ප්‍රගුණ කරලා චිත්ත සමාධිය බොහෝ වෙලා පුරුදු කරන්න පුරුදු වුණාට පස්සේ විදර්ශනාව කළාට කමක් නැහැ. නමුත් දිගටම ආනාපාන සතියේ සමාධිය වැඩෙන එක රැකගෙන කරන්න ඕනේ. සමාධිය අතහැරලා නෙමෙයි. මටත් ඔය වගේ ප්‍රශ්න තමයි ඉස්සෙල්ලා ඒකවත් ඒ ලොකු සනන්සකින් අපි කඩලා අනිත් පැත්තට යනවාද ඒක රැකගෙන කරන්නේ. මොකද සමහර අය ඔහොම කරලා මට හම්බ වෙලා තියෙනවා. පසුතැවෙනවා පස්සේ සමාධියක් නැහැ. අන්තිමට විදර්ශනාවක් නැහැ. නිවර්ණේ නැයිතිස්පතේ. අයියෝ මම කියක හිතට දැන් මේ හිතට අලුතෙන් පුරුදු කරන එකක් නෙමේ මේ නිවර්ණ යටපත් කළා සමාධිමත්ව ඉන්න පුරුදු කරන එක. ඒක පුරුදු වෙන හරින්න ඕනේ හිතට. ඔය කාලයක් හිතට ඒක පුරුදු වෙනවා විදර්ශනාවක්. විදර්ශනාවත් අලුත් එකක් නේ හිතට. ඉතින් ඒක දැන් අපිට පුරුදුව තමයි ඒක අරමුණක් දැක ගම රාගය හට ගන්නවා. අරමුණත් එක්ක ගැටිච්ච ගම ද්වේෂය හට ගන්නවා. ආය අරමුණත් එක්ක ගැටිච්ච ගම බය හට ගන්නවා. අපිට ගෞරවය සමානයි කාප ගම මාන්නය හට ගන්නවා.
තව කෙනෙක් දිනුවන දැක්කම ඉරිසියව හට ගන්නවා. මේ වගේ දේවල් කාලය තිස්සේ පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා අපිට ඒකට අමුතු වෙලාවක් නැහැ. සැනකින් හට ගන්න එකට වෙලාවක් කියන්න බැරි තරම් වේගෙන් හට ගන්නවා. එච්චරට මේක හොඳට අපි ප්‍රැක්ටිස් කළා. දැන් මේක අපිට වඩා බොහොම මේක පුරුදු කරලා නැති ගානයි. නමුත් අපි මොන මොන හරි පින් කළා තමයි මේවා අපි මේ දක්වා මේ මේවා මෙම අහන්නේවත් අපි. ඉතින් මේක පුරුදු කරාම අර සමාධියක් ඇති කරගෙන ඒ සමාධියේ බොහෝ වෙලාවක් ඉන්න ඒ සමාධිය හදාගෙන කලබල නැතුව හිමින් හිමින් පුරුදු වෙලා යන්න ඕනේ. ඒ අතරේ හිමින් උදාසනා ඉඟකට කමන්නේ. මේ දඩබිඩියේ මේ ඉක්මන්ට සමති පොඩ්ඩක් දිනු කළා උදාසනාවට පැනලා ඉක්මන්ට මාර්ගේ මේ මාර්ගඵල ගන්න හදන නිසා මේ අවුල තියෙන්නේ. අපි හිමින් හිමින් කරන්න ඕනේ එකක් තියෙන්නේ. මං ඒකයි ගොඩක් අවස්ථාවට මං උපමාවකට කියන්නේ යන්න කියලා මේ ගන්න කියලා මේ හාවගේ ඉබ්බගේ උපමාව. ඒ දෙන රේස් එක කියන්නේ. හාව එතකොට හාව හිතුවා මේ ඉබ්බට නම් මේක අපේ දිනන්න බෑ. මමයි දිනන්නේ කියලා ඉබ්බ හොඳට නිදාගත්ත කියනවා. ඉබ්බට නිින්ද ගිය අවස්ථාවේ අර ඉබ්බ ඉතින් හිමින් හිමින් ගාට 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 යනවා කියනවා. ඉබ්බ දිනුම් කනුව ළඟ ඉන්නකොට හාවට ඇහැරුණේ. හාවට හයි ස්පීඩ් ගිහිල්ලත් ඉබ්බ අල්ලන්න බෑ ඉබ්බ දින්න කියනවා. ඒ වගේ අපිට තියෙන මේක හිමෙන් හිමෙන් පුරුදු කරන එකක්. ඔව් හිමෙන් හිමෙන් අපිට පිනක් තියෙනවා නම් මාර්ගඵල ලාභින් හැටියට මේ මනුස්ස ලෝකෙන් සමුගන්න. අපි මනුස්ස ලෝකෙන් මාර්ගඵල ලාභින් හැටියට යයි. දැන් මොකද මනුස්ස ලෝකේ ගැන තියෙන්නේ දේශනාවේ තියෙන්නේ මේක නිකන් සම්දිස්ථානයක් වගේ. මේ මනුස්ස ලෝකයට ආපු සමහරු යන්නේ නිරේ මරණයෙන් පස්සේ. මනුස්ස ලෝකයට ආපු සමහරු යන්නේ අසුර ලෝකේ මරණයෙන් පස්සේ. සමහරු මරණයෙන් පස්සේ තිරිසන් ලෝකයට යන්නේ. සමහර මරණින් පස්සේ ආයේ මේකට එනවා. සමහර මරණින් පස්සේ දෙවියන් අතරට යනවා. සමහර කෙනෙක් මරණින් පස්සේ පිරිනම් පානවා. මාර්ගඵල ලබන අය දෙවියන් අතරට යයි. පින් කරපු අය දෙවියන් අතරට යයි. මේ මාර්ගේ වඩන අය දෙවියන් අතරට යයි. ඉතින් ඒ නිසා අපි කලබල නැතුව හිමෙන් 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 පුරුදු කරන්න ඕනේ. දැන් මේ වගේ දහම් වරසටහන් වල තියෙන ප්‍රයෝජනේ එකයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අසුබ භාවනාවෙන් හරි එහෙම නැත්නම් ධාතු මනසිකාරයෙන් හරි යම් කිසි ක්‍රමයකින් මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න ආසය ඉන්නෝනේ. ඒ ඇයිට තියෙන්නේ දැන් සමහර කෙනෙකුට ඉක්මන්ට සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඉක්මන්ට සමාධියක් ඇති වෙච්ච පමණින් ඒ සමාධිය තුලින් තමන් ගැන ලකුණු දාගන්න හොඳ නැහැ. දැන් මං හරි දැන් මං එක මාර්ගයට ඇවිල්ලා ඉන්නේ ඒක දැන් මං ඵලයටපත් වෙලා ඉන්නේ කියලා තමන් ගැන ලකුණු දාගන්න හොඳ නැහැ. මොකද ඊට පස්සේ කාලයගේ අවෑමෙන් අනිත්‍ය දේ වුණාට පස්සේ තමන්ට සිද්ධ වෙන එක හංගගෙන ඉන්නයි. ඊට වඩා හොඳයි අපි යථාර්ථයට එක්කම ලං වෙවි ඉන්න එක. මායාකාරී දෙයකට වඩා යථාර්ථයත් එක්ක ලං වෙවි ඉන්න එකට අපේ තියෙන වෙනස්කම්ත් අපිට අඳුනගෙන හිමින් හිමින් පුරුදු කරගෙන යන්න පුළුවන්. එතකොට අර පුරුදු කරගන්න දේ ශක්තිමත්. මවා ගන්න දේ ශක්තිමත් නැහැ නේ. ඒක බැලුම වගේ එකක් නේ. ඔක කොවිල හරි පුපුරලා යනවා. නමුත් මවා ගන්නේ නැතුව අවංකවම යමක් පුරුදු කරගෙන ගියොත් ඒ පුරුදු ශක්තිමත්. ඒ වගේ මේක ධර්මයත් එක්ක එකඟයි. එහෙම තමයි යන්න තියෙන්නේ. අනිත් එක ලබු සනස තවත් අර ප්‍රශ්න තිබ්බනේ අර මේ සමාධිය සම්බන්ධව මෙතන කියලා තියෙනවා. ලැබෙන්නට මේ මාස ආවේදී ඇසිමිට සිතර මහත් සතුටක් ලදිමි. මේ වස්තෙන් පසු විදර්ශනාවට යොමු වන අයුරු මම මේක ඒකම තමයි කිව්වේ. එතකොට අනිත් එක ආනාපාන සතිය කළ යුතු දේද නැද්ද? මෙතන අහන්නේ මේකෙන් විදර්ශනාවට එන්න ඕනේද ආනාපාන සතිය දිගටම කරන්න ඕනේද? දිගටම කරලා යුතුද? මම කියන්නේ ආනාපාන සතිය දිගටම කරන්න ඕනේ කියලා. ඒ අහන්නේ ආනාපාන සතිය කළ යුතුද කියන එක තමයි. ඔව් ඒක තමයි හරි හරි ඒක ආනාපාන සතියම කළ යුතුද එසේ නොමැතිනම්. ගොඩක් වෙලාට වෙලා තියෙන දැන් මට සමහර යෝගිකෙන් හම්බ වෙලා තියෙනවා මේගොල්ලන්ට ගොඩාක් අයට නැහැ මේ අර ඒ කියන්නේ අර ඉවසීම. ඒකෙන් දැන් සමහර අය ඉන්නවා සමාධියක් තියෙනවා ධර්මයන් මැනේ කරනවා. ඉතින් මගෙන් ඇවිල්ලා අහනවා දැන් මං ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මොකුත් කරන්න එකක් නැහැ. ඒකමයි කර ඉන්න තියෙන්නේ. දැන් මෙතන මං හිතන්නේ ලොකු සන්නන් සාර අපි අහලා තියෙන දේවල් කියලා තියෙන දේවල් අපි ක්‍රියාත්මක කරන්න නෑ. ඒකට හේතුව තමයි සමහර අයකින් අහනෝනේ. ඒ සමහර අය කියනවා දැන් ඔක වෙලා තියෙන්නේ භාවනා කරන අය එකතු වෙලා කතා වෙනවා. කතා වෙන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් ගැන මිසක් බුද්ධ වචනේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරලා තියෙනවා මේ සූත්‍රයේ මෙහෙම දේශනා කරලා තියෙනවා මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා නෙමෙයි කතා වෙන්නේ. ඒ බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි කතා වෙන්නේ ඒගොල්ලන්ගේ ධර්මයක්. ඒගොල්ලන්ගේ ධර්මය මොකද? ඒක කියන මම මෙහෙම සමාධියක් දිනු කරගෙන යනවා මට මෙහෙම සමාධිය ඇති වුණා මම දැන් උදාසීන වෙනවා. එතකොට එයාගේ ධර්මයක් නේ ඒක. දැන් ඔතනටම
නෑ ලොකු සනන්දර මම පොඩ්ඩක් ඉදිරි කරලා අර කාලේ වේලාව හන්දා උදෙන් තවත් පොඩ්ඩක් අහගන්න ලොකු සනන්දසගේ මේ කාලේ පොඩ්ඩක් වටන විදිහට පාවිච්චි කරනවා මේ මොකද මේ අර සුන්නත්තතාවය ගැන ලොකු සනන්දස මේ සමහර අයගෙන් දැන් මෙතන ප්‍රහිලිකව බවටපත් වෙලා කියනවා මේ ආතුරුෂ්ටියක් ඇතිව කෙනා තමයි මේ සුන්නත්තතාවය නැහැ කියලා කියන කතාවක් කියනවා ඒක තමයි මේ අපි ආත්ම දෘෂ්ටියක් තියෙන හන්ද තමයි මේ ශුන්්‍යත්වතාවයක් අවබෝධ කරගැනීමට හැකියාවක් නැත්තේ කියන කතාවක්. ඒක ශානස කොහොමද මේකත් එක්කම මේකත් මෙහෙමයි. ශූන්්‍යතාවය කියලා කියන්නේ බුද්ධ දේශනාවේ ශූන්‍ය කියන එක විස්තර වෙනවනේ. බුද්ධ වචනේ විස්තර වෙනවා. දැන් ශූන්්‍යතාව කියලා කියන්නේ මේ ජාතිය ජම්මයක් නැහැ කියන එක නෙමෙයි. මම දැක්ක එක්තරා පොතක තියෙනවා මට ජාතියක් නැහැ, මට ආගමක් නැහැ, මට කුලයක් නැහැ, සියල්ල ශූන්‍යයි කියලා. ඒක විහිළු කතාවක්. දැන් මම දන්න හැටියට නම් ශූන්‍යතාවය පිළිබඳ පරම කෝටියටපත් පරම කෙලවර ස්පර්ශ කරපු බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළ විදුඩබ රාජකුමාරයාට මේ විදුඩබේනි විදුඩබ රජුරු වෙන්නේ රජ වෙලා එතකොට කිව්ව රජතුමනි මේ ඥාතීන්ගේ ප්‍රදේශයෙන් හමාගෙන ඉන්න සුල්ලගත් මට සැපයි කිව්වා ඊළඟ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයන්ට වෙනම දේශනා කළ තිනෝ ශාක්‍ය වංශික කෙනෙක් විනාගමක ඉඳලා පැවිද්දෙක් වෙන්න ආවොත් මාස 4ක පරිවාස කාලෙන් යා පරිවාස මුක්ත කරලා තියෙන්නේ පරිවාසයෙන් නිදහස් කරලා තියෙන්නේ නැත්නම් අන්‍යාගමක කෙනෙක් පැවිද්දෙක් වෙන්න ආවොත් මාස 4ක පරිවාස කාලයක් සංඝ යටතේ ඉන්න ඕනේ ඒ සංඝ යටතේ ඉඳලා සංඝය සතුරුනොත් විතරයි ඒ අන්‍යාගමක කෙනාට පැවිදි වෙන්න පුළුවන් ඒකෙන් ඥාති සංග්‍රහ කරට වෙන් කරලා තියෙනවා ඉස්කල එහෙනම් ඥාතිනුත් නැහැනි ඒ කියන්නේ ඇටියට එහෙනම් සිංහල කියලා කොටසකුත් නැහැනි බෞද්ධ කියලා කොටසකුත් නැහැනේ මේ කියන්නේ ශූන්‍ය මම කියේක ශූන්‍යතාව කියන්නේ එහෙම පටලව ගතිත්වයක් නෙමෙයි ශූන්‍ය මොකෙන්ද ආත්මයෙන් ශූන්‍යයි ආත්මයට අයත් දෙයින් ශූන්‍යයි එතකොට ආත්මයට ආත්මයකින් ශූන්‍යයි ආත්මයට අයත් දෙයින් ශූන්‍යයි කියන එක අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයේ තුලින් පටිච්චසමුපාදයෙන් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය පටිච්චසමුපාදයෙන් තොරව භාවනා කරගෙන ගිහිල්ලා අරමුණු හිස් කිරීමෙන් ප්‍රහාණය වෙන එකක් නෙමෙයි එතකොට සක්කාය දිට්ඨියේ තියෙන සක්කාය දිට්ඨිය තියෙනවාමයි කොච්චරද සක්කාය දිට්ඨිය කඩන්න නම් පටිසම්පාදයෙන්ම යන්න ඕනේ පටිසම්පාදයේ ක්‍රමයට ගියාම මේ පටිසම්පාදයේ තියෙන ද්වාදසාංගයන්ගෙන් ඒ සියලුම අංග ආත්ම ශූන්‍යයි ආත්මෙන් තොරයි ආත්මයට අයත් දෙයින් තොරයි තෘෂ්ණාව අනාත්ම දෙයක් ඊළඟට අපි ගත්තොත් ආයතන හය අනාත්මයි ස්පර්ශය අනාත්මයි වේදනා අනාත්මයි තණ්හා අනාත්මයි උපාදාන අනාත්මයි ජාති අනාත්මයි ජරා අනාත්මයි සියල්ල අනාත්මයි ආත්මයෙන් තොර දේවල්. එතකොට මේ ආත්මයෙන් තොර හේතු ප්‍රත්‍ය ධර්මතාවයක් තියෙන්නේ. හේතු නැතිවීම ඵල නැතිවීම ධර්මතාවයක් තියෙන්නේ. මේක නැතුව මේ මාර්ගඵල වලට පත්වීමයි මේ ප්‍රථම ඵලයට පත්වීමයි ශූන්‍යතාවය. මේ දෙවෙනි ඵලයට ශූන්‍යතාවය කියලා ඔය භාවනා කමටන් හැටියට දෙන්න ගිහලා තමයි පටලවලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වන් පස්සේ මොකක්වත්ම නැති නිකන් අර නිකන් බ්ලැන්ක්. මොකුත් නැති හිස්. හිස් ස්වභාවයට පත් කරන්න පුරුදු කරලා දැන් මම නිින්ද ගියා වගේ ඉන්නවා. ඉතින් මේක ගැන අපි වැරදි මතයක් දුන්නොත් මේක තමයි ඵලය කියලා. ඒක බොරුවක්. ඒක අධර්මයක්. ඒතර අර emptiness කියන එකට ලොකු සයන්ස් කියන එක. ආනේ emptiness කතාව තමයි ඔය යන්නේ. ඔය යන්නේ emptiness කියන. emptiness කතාව යන්නේ. ඕක මහායානෙත් උගන්වනවානේ. ඒ කියන්නේ ඔය කියන emptiness එක සාමාන්‍ය මිනිස්සුයෙකුට පොඩ්ඩක් practice කරලා ගන්න පුළුවන්. ලබසනස් කියන්නේ මේක ආත්මය මේක පටිච්ච සමුප්පාදය තුලින්ම අවබෝධ කරගන්න ඕන ආත්මය දිට්ඨියම කඩන්න ඕන ඔව් මොකද ඒ අනාත්මය අවබෝධ වීම නැත්නම් සෝවාන් ඵලයට පත් වීම ධම්මචක්ක සූත්‍රෙම තියෙනවා යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒක තමයි ධම්මචක්කු ධම්ම ඇස ඒක තමයි ධම්ම යම් හේතු ප්‍රත්‍යංගෙන් යම් හටගන්නා වූ යම් ධර්ම ස්වභාවයක් ඇද්ද ඒ ධර්ම ස්වභාවයේ තියෙන ඊළඟ ස්වභාවය තමයි හේතු නැතිවීම නැති වෙන එක මොකද හේතුව ආත්මයක් නැහැ අනාත්මයි ඒකයි බොහොම පිං ලොකු සන්නස අද පුණ්‍යානුමෝදනාවක් තියෙන ලොකු සන්නස අවසර අද මේ පුණ්‍යානුමෝදනාව ඩුබායි වල සීක්ලීනස් නැමැති ආයතනයක් අලුතෙන් ආරම්භ කරලා එම ආයතනයේ පින්වත් පිරිස තමයි මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන්නේ ඩුබායි සී ක්ලීනර්ස් කියන ආයතනය. එතකොට මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන ස්වාමින් වහන්සේලාට සුවසේ ඒ ධර්මයේ ප්‍රචාරය කරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාර ප්‍රදේශයේ වාසය කරේ සේරිස්සක දිව්‍ය පුත්‍රයා. ඒ සේරිස්සක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයට පහන් සිත් ඇති නිසා
ඒ සේරිසක දිවිපුත්‍රය ඇතුළු සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා ඒ සී ක්ලීනස් ආයතනයේ දියුණුවට එවගේම අනිත් හැම දෙනාගේම දියුණුවට උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මෙහි දායකත්ව දරන ඒ සී ක්ලීනස් ආයතනයේ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ දෙමාපියන්ටත් දූ දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම සියලු දෙනා නම් මේ පරලෝකයේ ඥාතීන්ටත් මේ පින සියලු යහපත පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම විශේෂයෙන්ම අපේ සමග මේ දහම් කතිකාවතේදී වාසය කරන අපේ අධිනීතිඥතුමාටත්, ඒ වගේම මේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ පින්වත් සියලු දෙනාට, මේ දරුවන්ටත්, මේ නරඹන ඔබ සියලු දෙනාටත් ඔබට සුවසේ මේ කුසල් දහම් දිනු කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම අකුසල් ප්‍රහාණය කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. එසේනම් අපේ කාලය දැන් අවසන් වෙලා තියෙන වැඩසටහනට, ඉතින් ලබන සතියේත් නව බුද්ධය වැඩසටහනක් තුළින් අපි ඔබ හායක් වෙනවා. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. සතහම් කතිකාව.